අයිබුවන් තුන්සිහට සජීව සංවාදය සමඟයි ඔබේක්වේ සිටින්නේ. විශේෂයෙන් කෝප් කමිටුවේ ක්‍රියාකලාපයන් පිළිබඳව ඉදි පරීක්ෂණ කටයුතු පිළිබඳව බොහොම කතාබහට ලක් වෙලා තියෙන අවස්ථාවකදී එහි සභාපතිවරයාට අද දවසේදී අපි තුන්සිහට සජීව සංවාදයට ආරාධනා කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන් නැති මහතායි අද බොහොම කාලයකට පස්සේ තුන්සිහට සජීව සංවාදයට සහභාගී වන්නේ. අයිබුවන් කියලා බුදුමා පිළිගන්නවා. අයිබුවන් කෝප් එක ගැන කතා කරන්න කලින් ඔබතුමා තේරිපත් වෙන ජාතික ලැයිස්තුවේ ලාල්කාන්ත මහතා සහ ඔබ කියන දෙදෙනාම අසමත් වෙනවා පාර්ලිමේන්තුවට තේරෙන්න තරඟ කරලා. එහෙම අවස්ථාවකදී මායදුන්නේ මහත්තයා ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ එපා කියනවා. ඒ හිඩස පුරවන්න තමයි ඔබතුමාව පත් කරන්නේ. ලාල්කාන්ත මහතාට වඩා සමහරු මේ කාලවකවානුවේදී අහපු ප්‍රශ්නය ලාල්කාන්තද හඳුන්නේතිද මේ තනතුරට යන්නේ කියන කාරණය. ඔබ සුදුස්සෙක් බවට පත් වෙන්නේ ඇයි ඔහුට වඩා මේ හිඩස සඳහා? මෙහෙමයි. අපි කවුරුත් සුදුස්සු ඇත්තටම. ලාල්කාන්ත සහෝදරයාත් මම වගේම මේ තනතුර වලට සුදුස්සෙක්. පාර්ලිමේන්තුවට කිසිම අඩුවක් නැහැ. ඒ වගේම ජනතාවගේ තීරණය නිසා තීරීපත් වෙන්න බැරි වෙච්ච සමන්ත විද්‍යාරත්න සහෝදරයා, නාමල් කරුණාරත්න සහෝදරයා වගේ බොහෝ අය හැම දිස්ත්‍රික් එකම ගත්තොත් අඩුතරම එක මන්ත්‍රීවරයෙක් හරි පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒ සිටිය යුතුයි කියන මතේ අපි විතරක් නෙමෙයි දිල්කා මේ ඒ මොහොතේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී සාමාන්‍ය ජනතාවගෙත් තිබිච්ච මතයක්. සාමාන්‍ය ජනතාවගෙත් තිබුණම අදහස තමයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. හැබැයි ජනතාව අසමත් වුණා අපිව පාර්ලිමේන්තුවට ඡන්දෙන් පත් කරගන්න. ඒකට බලපාපු හේතුව තමයි ඇත්තටම අපේ නුසුසුකමක් නෙමෙයි. අපි හොරකම් කරලා හරි වංචා දූෂණ කරලා හරි කොමිස් ගහලා හරි රටේ ජනතාව රවට්ටලා හරි බොරු කියලා හරි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරවල ඇමතිකම් වල ඉඳද්දී අපරාධ කළා හරි ඉරේ ගිහිල්ලා හරි එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මහමැතිවරණ තිබිච්ච විශේෂත්වයමයි. ඔය මහමැතිවරණයම ඔය විදියට නැතුව අද තිබ්බනම් ওই ප්‍රතිඵලය ඔහොම නෙමෙයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වෙනකොට ඔහුගේ විශේෂ තීරණාත්මක සාධකයක් වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට නෙමෙයි ඒ වෙලාවේ හිතුවේ ජනතාව. රටේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔහු පරදීද? කට්ටියක් බය වුණා. රටේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔහු දිනයිද? ඒත් කට්ටියක් බය වුණා. ජනතාවගෙන් කොටසක් බය වුණා ඔහු දිනයි කියලා නැවත වතාවක්. ජනතාවගෙන් කොටසක් බය වුණා ඔහු පරදී කියලා. ඉතින් එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයත් පරදින එකෙන් බේරගෙන ජනතා විමුක්ති පෙරමුණේ අපවත් දිනවන්න බෑනේ. එක ඡන්දකින්. එකම ඡන්දදායකයෙක් කොහොමද ඔය දෙකම කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා පරදින එකත් බේරගන්න ඕන, JVP එකේ මන්ත්‍රීවරයෙක් දිනවන්න ඕන. නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා පරද්දන්න ඕන, JVP කේ මන්ත්‍රීවරයෙකුත් දිනවන්න ඕන. ඔන්න ඔය දෙකම කරගන්න බැරි අර්බුදයකට ඇත්තටම මහ ජනතාව ඒ මැතිවරණයදී පත් වුණා. ඒක මං කියන්නේ ජනතාවගේ වරදකුත් නෙමෙයි. ඒ මැතිවරණයේ තිබිච්ච සුවිශේෂත්වයම තමයි. ඒකෙම උනේ මහින්ද විරෝධී ගමනක ඔබතුමන්ලා ගිහපු නිසා නෙමෙයිද? එහෙම නැත්නම් අර උණුත් එකයි මුණුත් එකයි කියන පාරෙම ගියා නම් ප්‍රතිඵලයට වඩා වෙනස් වෙන්නේ නැද්ද? ඔබ කියන්නේ ජනාධිපතිවරණයේදී. ජනාධිපතිවරණයේදී ඒ තත්ත්වය ඇති වුණේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන් පරාජය කළ යුතුය කියන ස්ථාවරයේ ඉඳගෙන මැතිවරණයේ මෙහෙයුවේ අපි ජනාධිපතිවරණනේ. ඉතින් ඒක නිසානේ අතර මහින්ද මහත්තයා වැරදුනේ. ඉතින් ඒක අනියමෙන් බලපාන්නේ නැති ඔබ කියන ආකාරයට මහ මැතිවරණ ප්‍රතිපදිත. ඒක මාත් යම් ප්‍රමාණයට පිළිගන්නවා. හැබැයි ඉතින් ඒවම නෙමෙයි. ඉතින් තවත් සාධක ගොඩක් තියෙනවා. මහ මැතිවරණකදී මිනිස්සු ඡන්දේ දෙන සාධක ගත්තොත් එමු දැන් මම මාතර දිස්ත්‍රික්කයේ ඡන්දි ඉල්ලුවේ. කොළඹ දිස්ත්‍රික්කයේද වඩා මාතර දිස්ත්‍රික්කයේ ඡන්දි ඉල්ලනකොට විශේෂත්වය තමයි දැන් මම මාතරට අලුත් නැහැ. මගේ උපංගමත් මාතර. හඳුන්නේති මාතරින් ඉල්ලනවා කියලා මිනිස්සු දන්නවා. නමුත් එහෙදී බරපතල විදිහට කුල සාධක බලපානවා. ප්‍රාදේශීය තත්ත්වයන් බලපානවා. ඒ ප්‍රදේශවල හිටපු මන්ත්‍රීවරුන්ගේ විශේෂත්වයන් බලපානවා. ඒ බොහෝ කාරණා. දැන් සමහර ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා කැම්පේන් එකත් ලොකුවට බලපෑවා. ඒක නෑ කියන්නේ නෑ මම. දැන් නිරෝෂන් පේපරත් වගේ කෙනෙක්ව පළවෙනි වතාවටම පාර්ලිමේන්තුවට එන්නේ මම 16 අවුරුද්දක් පාර්ලිමේන්තුවේ ඉඳලා පැරදිලා. එතකොට ඒ වෙනස ගත්තොත් ඒ විශේෂ සාධක බලපෑවා. මොකද ඒවට වඩා දැන් ඔබව ප්‍රශ්න ගත්තොත් දැන් මේ ලාල්කාන්ත සහෝදරයයි මායි අතරින් දැන් ජාතික ලැයිස්තුවෙන් ඇයි යුවේ නැති වගේයක් නේ ඇහුනේ. මට තියෙන ඒකනේ ওই ප්‍රශ්නේ. මෙහෙමයි ඉතින් ඒක අපේ පක්ෂේ තෝරන්නේ. අපේ පක්ෂේ තීරණය කරන්නේ. ඉතින් පක්ෂයේ අපි කාටවත් සාධාරණ සමාන වගකීම් තියෙන්නේ. අපිට තියෙන වගකීමක් මේක. මට කිව්වා නම් ඔයා පාර්ලිමේන්තුව යන්න එපා ඔයා කම්කරු සංගමේ වැඩ කරන්න කියලා මං කම්කරු සංගමේ. ලාල්කාන්ත සහෝදරට කිව්වා නම් ඔයා පාර්ලිමේන්තුව යන්න කම්කරු සංගමේ වැඩ කරන්න එපා කියලා එයා පාර්ලිමේන්තුවේ.
ඒක ඇතරම අපි පක්ෂ තීරණය කරන්න ඉතින් ඒක අපි පක්ෂ තීරණය කරන ඉතින් පක්ෂ වගකීම බාර ගන්න ඒක ඉතින් අපිට හෙට අපිට කිව්වොත් එම උරු කොටුවක් බලා ගන්න කියලා මම ඒක හරි කරනවා අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණත් Tamanගේ ජාතික ලයිස්තුව වෙනුවෙන් නම් කරලා තිබිච්ච අය අතහැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කරා වගේම දෙයක් කරා පරාද වෙච්ච මන්ත්‍රීවරුන්ට ඉඩ අවස්ථාව ලබා දුන්නා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිගරුක ප්‍රක්ෂයක් විදිහට බොහෝ දෙනෙක් අතර හදාගෙන තිබිච්ච නමක් තිබුණා. ඒකට කැලලක් නෙමෙයිද මේ සිද්ධ කරගන්න නම් කරපු එකෙන් පිට නෑ ඒක කොහෙත්ම නෑ. ඒකට හේතුව මොකද දන්නවද? දැන් අපි පෙරදිච්ච මන්ත්‍රීවරු නෙමෙයි ඇත්තටම. දැන් අපි කොහොමද පෙරදුනා කියලා කියන්නේ? දැන් ඔබ කොහොමද මම පෙරදුනා කියලා කියන්නේ? ඒකම SBD සානායක මහත්තයත් කිව්වොත් නෑ SBD සානායක මහත්තයලා මනාප පුරේට ගිහිල්ලා මනාප ඉල්ලපු අයනේ. ඒ මනාප ඉල්ලලා මනාප ඡන්දයක් කරලා ඒගොල්ලෝගේ පක්ෂය ඇතුලේ මනාප වලට මරාගෙන ඒවයි මුඩට ආපු අය. දැන් මාතර දිස්ත්‍රික්කේ ජනතා විමුක්ති පෙරමුණේ මනාප ගණන් කරොත් මම තමයි උඩින් මැත්තේ. මම දන්නේ නැහැ. දැන් මං කියන්නේ එහෙම ගත්තොත් අපි වැරදිලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඡන්ද ඉල්ලුවේ. දැන් ඔබ ඒ ඡන්ද ඉල්ලපු අයයි මනාප ඉල්ලපු අයයි සංසන්දනය කරනකොට සාධාරණ නැහැ ඒක. දැන් අපි ඉල්ලුවේ ඡන්ද. අපි ඉල්ලුවේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා. එතකොට යම් මට්ටමකින් අපේ ජනප්‍රියතාවයන් නිසා අපි පාර්ලිමේන්තුවේ හිටපු නිසා අපි ජනතාව දන්න නිසා මේ මිනිස්සු අපිට ඡන්ද වගේ මනාපත් දුන්නා. නමුත් අපි අර කත් එක්ක සංසන්දනය කරන එක ඇත්තටම සාධාරණ නැහැ. ඔබතුමා කියන්නේ මනාප ඉල්ලුවේ නැහැ. ඔව්. පක්ෂයට ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඡන්ද ඉල්ලන්නේ නේ. හැබැයි ඉතින් අපි දන්න අයව හංගන්න ඕනෙත් නැහනේ. දැන් මම සුනිල් හඳුන්නෙත් කියලා මොකටේ මාතරට ගෙනිලා හංගන්නේ. ඉතින් ඡන්දෙත් ඉල්ලුවා. හැබැයි මනාප පොරයක් නැහැ අපි අතරේ. ඉතින් එතකොට අපි පක්ෂෙන් පෙරදුනා කියලා කිව්වොත් ඔන්නව සාධාරණයි. පක්ෂෙන් අපි පෙරදුවේ නැහැ. ජනතා අනිත් එක මෙන්න මේ දේ ඇතුළේ දැන් ඔන්න හිතනකො දැන් අර මං කියන්නේ ඇත්තටම මායදුන්නේ මහත්ය වගේ කෙනෙකුට අපි ඉල්ලීමක් කරා. අපි ඒ වෙලාවේ තිබ්බ ඔබතුමා ওই තීරණේ ගන්න එපා ඔබතුමා ඉන්න. ඔබතුමා යන්න එපා කියලා අපි කිව්වා පැහැදිලිව. මං අවසාන මොහොතෙත් මං ඒ ඉල්ලීම කළා එතුමාගේ පුජ්‍යලිකවත්. මේ නමුත් මම කියන්නේ දැන් බිමල් රත්නායක සහෝදරයා හරි මං හරි මේ ආපු එක වැරදිද? ඒක දැන් ඔය කාරණාවම අනිත් පක්ෂවලත් නොතේරුණු අයට කියන්න පුළුවන් ජාතික ලයිස්තු ඉදිරිපත් කරලා තියෙන නම් වලට වඩා දේශපාලනයේ හිටපු මෙන්න මේ පිරිස් පාර්ලිමේන්තුවට ගෙන්නපු එක වැරදිද කියන ප්‍රශ්නේ උනුත් අපෙන් අහපු අවස්ථා අනන්තවත් තියෙනවා. හැබැයි ඒ උනාට ඒගොල්ලෝගේ අහන එක මං ඇහිවි වාගෙන නෙමෙයි ජනතාවගේ. දැන් ඒගොල්ලෝ තහන්නකෝ ජනතාවගේ. එතකොට උත්තර දෙකක්. ඔව් පැහැදිලි උත්තර දෙකක්. හොඳයි. ඔබතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා. කෝප් එක කියලා කියන්නේ මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ තියෙන රටේ සිද්ධ වෙන සමස්ත මූල්‍ය කාරණා පිළිබඳ ස්වාබලන ඒකකය ආයතනය. මේකේ අරමුණ මේ තියෙන තත්වයන් මේ කෝප් එක හරහා සිද්ධ කරන පරීක්ෂණ වලින් සිද්ධ වෙන්නේ මේ තියෙන තත්වයන් වෙනස් කරලා මේක වඩා යහපත් කර ගැනීම කියන කාරණාව තමයි මේ දේවල් අනාවරණය කර ගැනීම මේකට උත්තර සොයා ගැනීම මේ තත්ත්වය යහපත් කර ගැනීම. දැන් ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂය. එතකොට එහෙම පක්ෂයකට පුළුවන් ද විශ්වාස කරන්න මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ තියෙන දේවල් ප්‍රතිසංස්කරණය කිරීම හරහා සමාජවාදයකට යන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන්ද ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකට? දැන් ඔබ විශේෂයක් කළේ කියන්නේ මේ ධනේශ්වර ක්‍රමයේ තුල තියෙන කෝප් කමිටුව කියලා. සමාජවාදයේ තුල තියෙන කෝප් කමිටුව කොහොමද? සමාජවාදී පාලනයත් තුල තියෙන කෝප් කමිටුව මොන වගේ වෙයි? ඒක කොයි වගේ දෙයක අපිට අද නෑ. ඒක තමයි. ඒක තමයි. දැන් මම කියන්නේ මට සමාජවාදයේ තුල තියෙන ඒක තමයි. මට සමාජවාදී පාලනයත් තුල තියෙන කෝප් කමිටුව ගැනත් දැන් අදහසක් තියෙනවා. ඔය සමාජවාදී පාලනයක් තුල තියෙන කෝප් කමිටුව කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න. ඒකේ මොන වගේ දෙයක් වෙන්න ඕනද කියලා ඉගෙන ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තුලදී කෝප් කමිටුවක් කොහොමද හදන්නේ කියලා ඉගෙන ගන්න. අපි මේ ඉගෙන ගන්නවා. දැන් ඒක ඉගෙන ගන්න අපිට කෙලින්ම සමාජවාදී ආණ්ඩුවකට ගිහිල්ලා හෙට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් දුන්නම මේ රටේ ජනතාව අපි පටන් ගන්නකෝ මුලින් ඉඳලා කෝප් කමිටු පිහිටවන්න. කැඳවන්න ආයතන සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල හිතන්නවත් බෑ. දැන් මේ ඉගෙන ගන්නවා. දැන් පටන් ගන්න තියෙන ට්‍රේනින් එක. ඉතින් ඒක අපට ලැබිච්ච හොඳ අවස්ථාවක්. ඔබ කියපු එක හරි. ඒකෙන් දැන් අපි මේකේ සීමාවන් හොඳට අඳුරනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ වගකීම් බාර ගන්නකොටම මේකේ සභාපති ධූරය
අපි දන්නවා මුළු රටේම තියෙන වංචා දූෂණ හොරකම් මැරකම් මේ කෝප් කමිටුවෙන් විසඳන්න බෑ කියලා. මොකද මේකෙන් ඇත්තටම මේ දැන් සමහරු මේ අපි මේ තනතුර බාරගත්තවම අහන්නේ කවුද ඇල්ලුවේ කියලානේ. දැන් මේ හොරු අල්ලලා සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරලා ඒක කරන්න බෑ. හරිද? ඒක බැරි බව දන්නෝ. හැබැයි ඒක බැරි බව දන්න නිසා අපි මොකුත් නොකර හිටියොත් ඒක හරියට මම උදාහරණයක් කියන්නම්. දැන් බුදුබණ කියනෝනේ හාමුදුරුවරු උදේ හවස ධර්ම දේශනා කරනෝ, පිරිච්චි කියනෝ, බණ කියනෝ, පස්පව් කරන්න එපා කියනෝ, ධර්ම දේශනාව කරනෝනේ. හැබැයි කරනකොටමත් හාමුදුරුන්ට අදහසක් තියෙනවා. මෙහෙම කරාට හාමුදුරු විතර නෙමෙයි අනිකුත් සියලු මාගමික නායකයෝ මේ සමාජයේ සියලුම වැරදි අඩුපාඩු බණ කියලම මේ වහන්න බෑ කියලා, නතර කරන්න බෑ කියලා. හැබැයි එහෙම කියලා ඒ ආගමික නායකයෝ ඒ ධර්ම දේශනා නොකරොත් මොකද වෙන්නේ? මීටත් වඩා විනාශ වෙනවා. ඒකින්දා අපි සමාජවාදී බලාපොරොත්තු වෙන පක්ෂයක් ඔබ කිව්වා ආකාරයට ඒ වෙනුවෙන් වෙන ප්‍රතිපත්ති සැලසුම් උපාය මාර්ග උපක්‍රම වැඩපිළිවෙලක් අපට තියෙනවා. හැබැයි ඒ වගේම ජනතාව අද මේ මොහොතේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා අපේනු. දැන් පහුගිය මැතිවරණවලදී අපේ රටේ තිබිච්ච ප්‍රධාන මාතෘකාව මොකද්ද? නාස්තිය දූෂණය හොරකම වංචාව නතර කරන්න. ඒ වෙනුවෙන් මිනිස්සු ආණ්ඩු මාරු කරනවානේ. එතකොට ඒක නතර කරනවාය කියන ප්‍රතිපත්තියක ඉන්න පක්ෂයක් හැටියට, ඒ වෙනුවෙන් හඬ නගන වැඩ කරන පක්ෂයක් හැටියට අපිට මේවා දිහා බලාගෙන හක බලාගෙන ඉන්න බෑ. අපි අන්ත අර ඉන්නවනේ සමහර කට්ටියක් ඉන්නවා දේශපාලනයේදී න්‍යාය විතරයි ඒක පොතෙන් ඉගෙනලා තියෙන හොඳට. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා මේ සමාජයේ මිනිස්සු පීඩාවටපත් වෙලා දුකටපත් වෙලා විනාශයටපත් වෙලා ඒ මිනිස්සු පීඩාවෙන්ම ස්වභාවිකව නැගිටී කියලා අරගල කරලා. තේරෙනවද? සමාජ පීඩනය ඒගොල්ලන්ට ඇවිල්ලා ඒක දරාගෙන පන්තිය නිකන් ඉබේ සංවිධානය වෙලා දැන් පක්ෂයක් එතකොට ඕනෙත් නැහැ. සමාජවාදී ඉබේ පහළ වෙනවා. ඇයි? ජනතාව දුකෙන්ම නැගිටිනවා. ඉතින් එහෙමනම් ලෝකේ දැන් පළවෙනි සමාජවාදී රාජ්‍ය වෙන්න ඕන කොහේද? සෝවියට් දේශේ හරි මහජන චීනේ හරි නැත්නම් කියුබාව හරි නෙමෙයි. ඉතියෝපියාව, සෝමාලියාව, එක එක තියෙන අප්‍රිකානු මහද්වීපයේ තියෙන අතිශය දුෂ්කර මිනිස්සු පීඩාවටපත් වෙලා මන්ද පෝෂණයේ වැඩිම රටවල්. ඒවයි වෙන්නේ නැහැ නේ එහෙම. ඒකද අපි එහෙම මනෝරාගික තැනක නැහැ. අපි ප්‍රායෝගිකයි. ඉතින් අපි ප්‍රතිසංස්කරණ පිළිගන්නවා. අපි ප්‍රතිසංස්කරණ පිළිගන්න හැබැයි අපි ප්‍රතිසංස්කරණ වාදයට වැටිලා නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ කෝප් කමිටුවෙන් රටේ තියෙන ඔක්කොම වංචා දූෂණ ඉවර කරන්න පුළුවන් කියලා. හැබැයි මීට කලින් තිබිච්ච තත්ත්වයට වඩා දැන් අද උපමාවක් ඇඳවලා මේ කෝප් කමිටුව ගැන කතා කරනවානේ. දැන් පාර්ලිමේන්තුව ගැන කතා කරන තරමටම මේ දවස්වල රටේ කෝප් කමිටුව ගැනත් කතා වෙනවානේ. ඒ වෙනස ඇති කරන්න අපේ දායකත්වයේ අපේ මැදිහත් වීම මම විශ්වාස කරනවා. මම අර අපි සාමාන්‍යයෙන් අපි ගැන වැඩිපුර කියාගන්නේ නැහැ. නමුත් විශේෂයක් වුණා කියලා. ඒ විශේෂය හදන්න පුළුවන් උනේ ඒකෙන් රටේ මිනිස්සු දැන් දැනිලා තියෙනවා. මාධ්‍ය වලට දැනිලා තියෙනවා. දැන් අද ගත්තොත් එහෙම අපිට කියනෝනේ මම දැන් මේ දිල්කා කියන්නේ මේ සම්පකාර වල නඩුත් මට කියනවා. තාම ගෙවල් වල අර්බුද විතරයි නොකිව්වේ විසඳලා දෙන්න කියලා. එහෙමත් ජීයි දන්නේ හෙටයි දන්නේ නෑ ඇත්තට. කියනවා ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේවා මේ කෝප් එකෙන් කරන්න පුළුවන් ඒවද, පොලිසියෙන් කරන්න පුළුවන් ඒවද, CID එකෙන් කරන්න පුළුවන් ඒවද. ඒ තව රටේ තියෙනනේ මේ අධිකරණ පද්ධතිය තියෙනවා, නීතිය සාමයේ රකින්න ආයතන තියෙනවා, ඒවා තියෙනවා. ඒ ඔක්කොම හැම මිනිස්සු කියනවා ඇයි JVP එකකින් ඉන්නවනේ මෙතන. ඒකින්ද කියනවා කෝප් එකට දාන්න. කෝප් එකට කියන්න. දැන් කෝප් එකට කියන්න කියන එක දැන් නිකන් පොඩි ඔගොල්ලන්ට පුළුවන් ඇඩ් එකක් දාන්න ඕන. කෝප් එකට කියන්නේ. හොඳයි අපි ඉතමත් කෙටි විරාමයකට යනවා. අපි වෙලාව මතක් කරන්නට අවශ්‍යයි. ඒ වෙලාව බලලා අපි නැවතත් කතා බහට එකතු වෙමු. හොඳයි අපි නැවතත් 360 සමගයි එකතු වෙලා සිටින්නේ. අපේ දුරකථන අංකය මතක් කරන්න 0115238314 5238314 අපි කතා කරමින් සිටින්නේ සුනිල් හඳුන්නැති මහතා සමග. අපි මීට දින කිහිපයකට කලින් ඉදිරිපත් වෙච්ච මතයකට දේශපාලකයෙකුගේ මතයකට අදහසකට යොමු වන්නටයි සූදානම් වන්නේ. අපිට හැකියාව තිබෙනවාද ඒ අයියේ පාර්ලිමේන්තුව හොඳ නාට්‍යයක්. පාර්ලිමේන්තුව අනුමත කරපු ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය අරගෙන 2015 වසර. ඊට පස්සේ ඩීල් කුමාර මේ ප්‍රශ්නේ අහුවා. අහුවම වැට්මෑන් හෙවත් මුදල් ඇමති ඒකට නැගිටලා කියනවා මම ඒක ඊට පහුවෙන්ද දෙන්නම් උත්තරේ. ඊට පහුවෙන්ද ඇවිල්ලා මොකද්ද කියන්නේ?
විගණකාධිපතිවරයාට බනිනවා. විගණකාධිපති ගණනය කිරීම වරද්දලා. ඒක ගණනය කරන්න ඕනේ මෙහෙම නෙවෙයි. වැරදි විදියට ගණනය කරපු හිඳයි මේ වැඩි වෙලා පේන්නේ. අගමැති ඊළඟට විගණකාධිපතිට බයි. අන්තිමට ඩීල් කුමාර මොකද්ද කියන්නේ අහගෙන ඉඳලා. එහෙමනම් ඉතින් විගණකාධිපතිවයි ඔය නිලධාරින්වයි ගේන්න සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉන්න කමිටුවට ගෙනල්ලා ප්‍රශ්න කරන්න. අගමැතිටයි වැට්මෑන්ටයි ඕන වෙලා තිබුණේ මේක තමයි. විගණකාධිපතිව ගෙනල්ලා බය කරන්න. මොකටද? මොකද හේතුව? අන්න මහා බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන දැන් පරීක්ෂණය කරන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ. විගණකාධිපති ඉල්ලපු තොරතුරු මහබැංකුව අධිපති දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ කෝප් කමිටුවේ මහින්දානන්ද මන්ත්‍රීතුමාලා වීරකුමාර මන්ත්‍රීතුමාලා දැඩි බලපෑමක් ඇති කරලා කෝප් කමිටුවට ගෙන්න ගත්තාම මහබැංකුව අධිපතිව එයාව ගෙන්නන්න එපා කියලා අගමැති වික්‍රමසිංහ එදා උදේ විශාල බලපෑමක් කළා කෝප් කමිටුවට. නමුත් ඒ බලපෑමට යටත් වෙන්නේ නැතුව ගෙන්නුවා. ගෙන්නලා විගණකාධිපති ඉස්සරහා තියාගෙන ඇයි මේ තොරතුරු දෙන්නේ නැත්තේ කියලා ඇහුවා. ඇහුවා මන්ත්‍රීවට මහබැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සිද්ධ වුණා එකඟ වෙන දෙන්න. දැන් ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මහබැංකුව අධිපතිගේ බැඳුම් කර වංචාව ඇතුළු සියල්ල ගැන හොයනවා. හොයලා දැන් වාර්තාව දෙන්න නියමිතයි තව ටික දවසකින් කෝප් කමිටුවට. ඇත්ත වාර්තාව දුන්නොත් රෙදි ගැලවෙනවා අර්ජුන මහේන්ද්‍රන්ගේයි අර්ජුන මහේන්ද්‍රන්ගේ ගජමිතුරා රනිල් වික්‍රමසිංහගේ. දැන් අන්නේ එහෙමනම් ඒ වාර්තාව එන්න කලින් විගණකාධිපතිව බය කරන්න. මොකක්ද මේ කියන කාරණා? ඔයා උදේ පාන්දර බාල්දියන්නේ පෙල්ලගත්තේ. හොඳ නළුවෙක් නේ. හොඳ නළුවෙක් සහ තිරපිටපතක්. තිරරචකෙක්. දැන් යාගේ තිරරචනය යක් කරානේ යා. දැන් උග හරි ගියාද? ඔබතුමා දැන් යාගේ තිරරචනය හරි ගියාද කියන්නකෝ. දැන් යා කියන විදිහට දැන් මොකක්ද අර එක එක නන්දාලා කිව්වේ? යා කියන්නේ අගමැතිගේ ඕනකමට අපි මේ විගණකාධිපති අගමැතිට බය කරගන්න ඕන. ඒක නිසා අපි විගණකාධිපති ගැන පාර්ලිමේන්තුවේ ඇහුවා. විගණකාධිපති බය වුණා. ඊට පස්සේ විගණකාධිපති අගමැතිට ඕන වාර්තාව පාර්ලිමේන්තුවේ දැම්මා. ඒක නිසා එතකොට අර්ජුන මහේන්ද්‍රන් සුද්ධ වුණා. ඔයා පාර්ලිමේන්තුවේ කිව්වේ ඊට පස්සේ ඇවිල්ලා කෝප් සභාපති අර්ජුන මහේන්ද්‍රන්ව කහදියරෙන් නාවලා සුදුරේදී යන්දලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා වාඩි කරුම් අද සුද්ධ කරනවා කියලා. කියලා සුද්ධ කරලා අධිපති පුටුවේ ආයි වාඩි කරනවා කියලා. දැන් උනාද ඒ ටික? දැන් මේ වගේ ඒ ටික උනාද කියන්නේ? නෑ මට ඔයා කියන්නේ ඒ ටික උනාද කියලා. දැන් දාපු නිසා නෑ මේවා කියවපු නිසා නෙමෙයි දුන්නේ නැත්තේ. ආ එහෙම කියන්න පුළුවන් එයාට. ඔහොම කියන්න පුළුවන්. ඔය වගේ ඒවා කියනවා දෙයයන් වාසය අධහන කට්ටිය. يعني ලෝකයේ විද්‍යාඥයෝ හොයාගත්තම ඒගොල්ලෝ කියනවා ඇයි ඒක දෙයියොන්ට හමුුන්නේ නැති ගුවන් පස්සේ? දෙයියෝ ඒක මවපු නිසා තමයි විද්‍යාඥයෝ හොයාගත්තේ කියලා. අන්තිමටමත් එතකොට හොයාගෙන තියෙන දෙයියොම තමයි. ඒක තර්ක කරන්න පුළුවන් මොකද දැන්? දැන් ඔයත් තර්ක කරන්න හිමනේ. අපිට කියන්න පුළුවන් යම් කිසි තැනක බෝම්බයක් පුපුරනවා කියලා ආරක්ෂකාංශ විසින් හොයාගත්තොතින් එතන බෝම්බෙ පුපුරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඉතින් එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් ඒක ඒ වගේ අනාවරණය කිරීම නිසා යම් කිසි කරන්න හිටපු පිළිවෙලේ අනේ අපරාධය අනු කිවනන්නේ මාර වැඩක්. වෙනසක් සිද්ධ වෙන්න බැරිද? මේක බෝම්බය අනේ පුස් වෙඩිල්ල. මොන බෝම්බයක්ද මේක? ඔයාලට හිතෙන්නේ මේක බෝම්බයක් කියලාද? මට හිතන මට පුස්ට් වෙඩිilla. මට හිතන දේ නෙමේ වැදගත් වෙන්නේ මොකද්ද මේ අවසානයේදී සිද්ධ වෙන්නේ කියන්නේ. ඔයා අපේ දැනුමටත් විගණකාධිපතිතුමාගේ දැනුමටත් අපහාස කරනවා. සිද්ධ වුණේ කියන කාරණේ දැන් මම දැන් කියන සිදු වෙච්ච දේ. ඔව්. විගණකාධිපති ධූරය කියන එක බොහොම ස්වාධීන එකක්. තේරෙනාද? ඒක එහෙම කාටවත් බය කරන්න බෑ. ඒ මතය විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේ මෙතුමා කියන විදිහට මෙතුමා කියලා කියන ලැජ්ජයි අපිට. සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන්න එපා. දැන් ඔයා කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමායි වීරකුමාර මන්ත්‍රීතුමායි ඇවිල්ලා තමයි මේ මහා බැංකුව අධිපතිතුමාව මෙහෙට ගෙන්න ගත්තේ කියලා. මොකටේ? මේ පාර්ලිමේන්තුවට. ඒගොල්ලෝ කෑ ගහපු නිසා තමයි අරය ඇවිල්ලා තියෙන්නේ. එහෙමනේ කිව්වේ දැන්. එහෙම දුන්නේ එතකොට. මම මගේ කමිටුවේ ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක්ව අපහසුතාවයකට හරි අපහාසයකට හරි ලක් කරන්න කැමති නැහැ. මගේ කාර්ක සභාවේ 26 දෙනා මම වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මොන පක්ෂේ වුණත්. හැබැයි එක දෙයක් නිවැරදි කරන්න ඕන. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාව මෙහෙට පත් කරලා ආවේ මැයි මාසේ 17. මේ කමිටුවට ආවේ. මගේ ළඟ මේ වාර්තාවල තියෙනවා ඒක. හොඳේ. මහින්දානන්ද අලුත්ගමගේ මැයි මාසේ 17 පත් වුණේ. එතකොට අපි මේ කාර්ක සභාවේ කටයුතු පටන් ගත්තේ ජනවාරි 26. මම පත් වෙලා මුලින්ම. පත් වෙච්ච පළවෙනි දවසේම අපි කතා කරා කවුද මේ අපි ගෙන්නන ආයතන කියලා. ඒ ගෙන්නන ආයතන ලැයිස්තුවේ තියෙනවා. එතකොට මේ ලැයිස්තුමක් ගා තියෙනවා. මහා බැංකුවක් තියෙනවා. හරිද? එතන මහා බැංකුව අපි නම් කරාම ඕනම ආයතනකට අපි දෙන්න ඕන අඩුතරමේ මාසික කාලයක් කැඳවන්න කලින් ඒගොල්ලොන්ට සූදානම් වෙන්න. ඒක අපේ සම්ප්‍රදායක්. මේව මුකුත් දන්නේ නැහැ මෙයා. ඊට පස්සේ ඒ අපි දුන්නා අන්න මාසික කාලෙකින් එන්න කියලා. අපි ඊළඟට කැඳවුවේ කවද? ජනවාරි 26 අපි තීරණය කරා. පෙබරවාරි 25 කැඳවුවා. බැඳුම් කර ගන් දෙනුව ගැන සහ අනිකුත් ගන් දෙනුව ගැන කතා කරා. මහ බැංකුවට අදාළ විගණකාධිපතිතුමා අපට දෙනවා බ්‍රීෆ් නෝට් එකක්. සාරාංශ සැකි රටහන මට දෙනවා සභාපතිවරයා හැටියට.
ඒක මෙම්බර්ස්ලා ඔක්කොටමත් දෙනවා මන්ත්‍රීවරු. ඒකෙන් අපි ප්‍රශ්න අහන ඔයගොල්ලෝගෙන්. පහුගිය කාලේ ගැන. එතකොටම අපි ඇහුවා මහ බැංකුවෙන් ඉඩම් අරගත්ත විදිය මේ කොහෙද නිව්යෝක් වල බසීලේ මහ බැංකුවට එහෙම බිස්නස් කරන්න බෑ. ඒව ගොඩාක් කාරණා අහලා අහලා අපි කෝවා දැන් කලින් වාර්තාවක් තියෙනවා මං ගෙනාවේ නෑ ඒක. මේ මොකද්ද මහ බැංකුව සම්බන්ධයෙන් බැඳුම් කර ගනු දිනුව ගැන. ඒ ගැන අපිට කතා කරන්න ඕන. ඒක වෙනම කතා කරන්න ඕන. හැබැයි එතන ගැටලුව ඇතුළේ මීට කලින් කාරක සභාවේදී අනුකාරක සභාවකින් තමයි ඒ කටයුතු කරේ. ඒ අනුකාරක සභාවේ වාර්තාව ප්‍රධාන කාරක සභාවට දාලා අනුමත කරගෙන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කලින් පාර්ලිමේන්තුව විසිරුවා. ඒක කරගන්න බැරි වුණා හරියට. ඒ නිසා ඒ සියලු වාර්තා සාක්ෂි සටහන් රෙකෝඩ්ස් ඔක්කොම ටික විගණකාධිපතිතුමාට දීලා අපි විගණකාධිපතිතුමාට දුන්නා මේ බැඳුම් කර ගනුදෙනුව ගැන අපට වාර්තාවක් හදලා කාරක සභාවට ඉදිරිපත් කරන්න. මොකද විගණකාධිපතිතුමා තමයි අපේ පැත්තේ ඉන්නේ කියන. අපේ පැත්තේ කියලා කියන්නේ කාරක සභාව වෙනුවෙන් ඉන්නේ පාර්ලිමේන්තුව වෙනුවෙන්. පාර්ලිමේන්තුව වග කියන්නේ විගණකාධිපතිතුමා. අන්න ඒ වාර්තාව විගණකාධිපතිතුමා හදාගෙන යනකොට විගණකාධිපතිතුමා ඉල්ලුවා බැඳුම් කර සම්බන්ධ තොරතුරු සියල්ල දෙන්න කියලා මහ බැංකුවේ. තර වැහ බැංකුව කියන ගත්තා ඒවා සංවේදී තොරතුරු කියලා જાතියක් තියෙනවා දෙන්න බැරි කොටසක් තියෙනවා කියලා. විගණකාධිපතිතුමා ඒක අපිට වාර්තා කළා ලිඛිතව. මහ බැංකුව විගණකාධිපතිතුමා කාප් කෝප් කමිටු වාර්තා කළා. වාර්තා කළාට පස්සේ නැවත අපි මහ බැංකුව කැඳෙව්වා. මොකටද? බැඳුම් කරගෙන අහන්න නෙමෙයි. ඇයි ඉල්ලන ඒවා දෙන්නේ නැත්තේ කියලා අහන්න. ඒ කැඳවපු දවසේ පළවෙනි දවස තමයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කෝප් කමිටු ආපු දවස. පැහැදිලිද? ඉතින් එදා කොහොම එයා මහ බැංකුව අධිපති කැඳවන්නේ? ඔය කියන විදිහට. එයා මහ බැංකුව අධිපති කැඳවන්න කලින් මහ බැංකුව අධිපති ආවා. එයා එදා ආවේ පළවෙනි දවසේට. ඒ ජුනි මාසේ මේ 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 මාසේ ගිය මාසේ. පැහැදිලිද? ඒතකොට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා මේගොල්ලෝ නම් කරලා පත් කළා. මුලින් ප්‍රසන්න රන්දුංග මන්තුමා පත් කළා තිබුණා. එයා අයින් කළා මෙයා පත් කරා. පත් කරලා ආවේ එදා. දැන් අරයා කියනවා යාලු මේ මහ ඒ මොකට ඒ කියන්නේ? එහෙම මොකට අනුන්ගේ හාල් කරන්නේ? ඔබතුමා ඔය කියන විගණකාධිපතිවරයාව කැඳවන්න ගන්න තීරණයට කලින් අතුරු වාර්තාවක් ඉදිරිපත් කරේ නැද්ද? මාසෙකමාරකට විතර ඉස්සෙල්ලා ඉදිරිපත් කරන සූදානමක් තිබුණ නැද්ද? බැඳුම් කර වංචාව අතහැරලා නෑ. මං කියන්නේ ඒක හරියටම එහෙම නෙමෙයි උනේ. අර මං කියන්නේ මුලින්ම මහ බැංකුව කැඳෙව්වා කියන දවස කවද්ද? පෙබරවාරි 25. එතන අපි දැන් ඊට කලින් සාමාන්‍යයෙන් පොදු ව්‍යාපාර කාරක සභාවේ සිද්ධ වෙලා තියෙන්නේ අවුරුද්දකට වාර්තා එකයි ඉදිරිපත් කරන්න එක්ක. නැත්නම් මුළු ඒ සභාපතිවරයාගේ මුළු ධූර කාලයටම අවුරුදු 3ට 4ට වාර්තාවක් දෙකක් ඉදිරිපත් කරන්න. මම තීරණය කරා ඒක එහෙම කරන්න එක වැරදි. මොකද හේතුව අපි වාර්තාවක් අවුරුද්දකට සැරයක් ඉදිරිපත් කරනකොට ඒ ආයතන වල ඉන්න කට්ටිය එක්ක මැරිලා. එක්ක සභාපතිලා මාරු වෙලා ගිහිල්ලා. එක්ක වැරදි කරපු කට්ටිය පෙන්ෂන් ගිහිල්ලා. එතකොට වරදකාරයෙක්ගෙන් අය කරගන්නවත් මොකක් කරගන්න ආයතනෙට බෑ. හැබැයි දැන් වාර්තාවක් අපි සාකච්ඡා කරලා කමිටුවේ හැදුවට වැඩක් නැහැ. රටට ප්‍රසිද්ධ කරන්න ක්‍රමයක්වත් නැහැ. දැන් මට මෙතනවත් කතා කරන්න පුළුවන් සීමිත වාක්‍ය වලින් විතරයි. ඔව් නෑ බෑ විදිහට තමයි වාට මම උත්තර දෙන්නේ. ඒ මගේ බලතලන්න. එහෙම තමයි ඇත්ත කාරණා. ඉතින් ඒවා මට වාර්තාවක් ප්‍රසිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ පාර්ලිමේන්තුවට සභාගත කරලා. මාධ්‍ය වල ඕගොල්ලොන්ට පළ කරන්න පුළුවන් එතකොට. ඊට පස්සේ අපි තීරණය කළා එහෙමනම් අපි පුළුවන් තරම් ඉක්මනට වාර්තා දාන්න ඕන. තේරෙන්නේ? අද කාර්ක සභාවට දැන් අපි ලබන සතියේ කැඳවලා තියෙන ක්‍රිකට් බෝඩ් එක. ඉතින් අපිට පුළුවන් නම් ඊළඟ සතියේම වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න. අන්න ක්‍රිකට් බෝඩ් එකේ මොකද වෙලා තියෙන්නේ? මිලදී ගැනීම කොහොමද? කවුද වංචා කරලා තියෙන්නේ? කවුද වංචා කරන්න කියලා තියෙන්නේ? ඔක්කොම ටික එළියට එනවා. පැහැදිලිද? ඒක නිසා අපි තීරණය කරා ඉක්මනින් වාර්තා දාන්න. විශේෂයෙන් විදුලි බල මණ්ඩලය ගැන. අපි කැඳවපු ආයතන වලින්. ලංකා පුත්‍ර බැංකුව. ඔයගේ ආයතන ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකන් එයාලයින් එක. ගුවන් සමාගම. දැන් පහුගිය කාලේ මම විදුලි බල මණ්ඩලෙ තුන් පාරක් විතර කැඳෙව්වනේ. මර විදුලි අර්බුදේ වෙච්ච වෙලාවේ ඒවා ඉක්මනට දාන්න අපි තීරණය කරා. එතකොට තමයි කාර්ක සභාවට සංක්ෂිප්ත වාර්තාවක් හදලා අපි දැම්ම ආයතන වෙන වෙනම. එතකොට මහින්දාන දලුත්ගමගෙම හිටියෙත් නැහැ. කාර්ක සභාව වුණා ඔහොම දාන එක ප්‍රායෝගික නැහැ. මේ අපි මාස 3ක එකක් දාමු. මේ තියෙන එක. මේ තියෙන එක. මේ වාර්තාව. මාස 3ක වාර්තාවක්. ඔකට විරුද්ධතාවයක් දැක්වෙන්නේ නැද්ද? මම කියන්නේ. කොහොමද කමිටුවේ සමාජිකයේ? විරුද්ධතාවයක් දැක්වුවා. මහා මේක මේ වාර්තාව දාමු අපි කියලා කිව්වා. මේ වාර්තාව දානකොට ඒගොල්ලන්ට අපි මේකේ මේ දුන්න සිංහල ඉංග්‍රීසි තුන් භාෂාවෙන් පරිවර්තනය කරන්නත් ඕන. මේකේ මහ බැංකුව ගැන තියෙන අනිත් කටයුතු. මිලදී ගැනීම, මරවම ඒගොල්ලන්ගේ ගනුදෙනු, ලාභ, පාඩු, ඔක්ච දේවල් ගැන. බැඳුම් කර ගනුදෙනුව ගැන අපේ තියෙන්නේ බැඳුම් කර ගනුදෙනුව ගැන අර විගණකාධිපති අපි වාර්තාවක් හදන්න දීලා තියෙන කොටස විතරනේ තියෙන්නේ එතකොට. පෙබරවාරි 25 වෙනිදා කැඳෙව්වි. අපි ඒක විතරනේ බාධිය තියෙන්නේ.
ඒකින්ද කමිටුව කිව්වා බැඳුම් කර ගනුදෙනුව ගැන මීට වඩා අපි ටිකක් එකතු කළා දාමු. ඒ ක්‍රියාවලියට තව මැදිහත් වෙනවා. පැහැදිලිනේ? එතකොට තමයි අපි විගණක අධිපතිතුමාට දුන්න කොටසත් එකතු කරලා බැඳුම් කර ගනුදෙනුවත් ඇතුල් කරලා බැඳුම් කර ගනුදෙනුවේ කටයුතුත් මේකට ඇතුල් කරලා මේ වාර්තාව ඉදිරිපත් කරමු කියලා තමයි කිව්වේ. අර විරෝධතාවය දක්වපු අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා හිටියේ නැද්ද? ඒදා මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා හිටියේ නැහැ. ඒදා අනික් කට්ටිය හිටියා. මට මතක හිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා හිටියේ නැහැ මගේ මතකේ හැටියට. ඒක මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමාට මේ වතාව දන්නෙත් නැහැ ඒතකොට. එයා ආපු කාලේ නෙමෙයිනේ. එයා ආවේ මැයි 17 එතුමාපත් වුණා. මැයි 17 දෙවෙනි කාර් කමිටුවර වගේ තමයි ආවේ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙන විරාමයෙන් අනතුරු අපි තවත් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ගන්නා වක්තිය නිරවුල් කර ගන්නට විරාමයෙන් අනතුරු වෙනවා. යාලිත එක් වෙස්තරනේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 0115 2383 14 0115 2383 14 දැන් ඔබතුමා සඳහන් කරනවා ජනවාරි මාසයේ 26 වෙනිදා ඔබ පත් වෙනවා කෝක් කමිටුව සඳහා. ඊට කලින් දවස් කීපෙට කලින් තමයි පාර්ලිමේන්තුවේ කතානායකතුමා නම් කරන්නේ මම පළවෙනි ආයතනයේ හැටියට ලංකා බැංකුව කැඳෙව්වේ ද ජනවාරි 26 වෙනිදා. දැන් එතෙන් සිට පසුගිය කාලයේ පුරාවට දැන් ඔය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු තවත් පිරිසක් විරුද්ධ වුණා කියන කාරණේ මේ අතුරු වාර්තාවක් ආයතන 25ක් වගේ සංඛ්‍යාවක් සඳහා වාර්තාවක් ඔබතුමන්ට ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. ඒ ඉදිරිපත් කරන්නට හදන වාර්තාවට මහ බැංකු බැඳුම් කර සිද්ධි ඇතුළත් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් වෙලා පවත්වන පළමු රැස්වීමේදී එතනදී තමයි ඔය වාර්තාව ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. එතකොට වීර කුමාර දිසානායක, දයසිරි ජයසේකර, ලසන්ත අලගේවන්න, ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු මේ පිරිසේ දැඩි විරෝධය මත නිසා නෙමෙයිද බැඳුම් කර වාර්තා බැඳුම් කර සිද්ධිය අතහැරලා ඉදිරිපත් කරන්නට යෝජනා වෙලා තිබිච්ච මේ වාර්තාව ඉදිරිපත් වීම නතර වෙන්නේ? කවුද වැඩ කිව්වේ? දැනගන්න ලැබෙන තොරතුරු අහන්නේ. ඉතින් ඒක එහෙම වැරදි. නිවැරදිද නැද්ද කියලා ඔබතුමාගෙන් දැනගන්නට අවශ්‍ය වෙන්නේ. සම්පූර්ණ වැරදි. මේ වාර්තාව ගෙනේම නතර වුණාට පස්සේ ඔය කියන කෙනා වෙන අදහසක් තියෙනවා. මට හිතෙන්නේ. මොකක්ද අදහස? දැන් මේ කෝප් කමිටුවේ අර මේ මෑත කාලේ අර මොකක් හරි කට්ටියක් කියෝනේ මේකේ බෙදීම් තියෙනවා. මේකේ කණ්ඩායම් ඉන්නවා. ඒක එහෙම එකක් නෑ ඇත්තටම. ඒක සම්පූර්ණ වැරදි. මොකද මම අවංකව කියන්නේ මම ඉතාලම අවංකව කියන්නේ. මට හංගන්න කියන දෙයක් නෑ. හංගන්න තියෙන නීතිමය වශයෙන් මට කියන බැඳී පමණයි. ඒ කියන්නේ මම පාර්ලිමේන්තුවක් කියන නිසා අපේ කෝප් කමිටුවේ 26 දෙනෙක් ඉන්නවා. ඒ 26 දෙනාම මගේ මේ වාර්තාව සියල්ල සකස් කරනතුරු සියලු කමිටු අවස්ථාවල ඇත්තටම මේ හැම දෙයකටම පොදුවේ සහයෝගය දීලා තියෙනවා. මම අංකොප්ප කියනවා. දැන් විශේෂයෙන්ම දැන් ඔය කිව්වනේ විගණක අධිපතිතුමා ගැන වාර්තාව ගැන. දැන් මේ විගණක අධිපතිතුමාගේ වාර්තාව ගැන ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැටියට මේක පිළිගත්ත ගමන්ම මේකේ තියෙන තොරතුරු නිගමන නිර්දේශ අනුව ඒගොල්ලොන්ට තීරණයක් ගන්න වුණා. මහ බැංකුවේ අධිපතිවරයාව නැවතපත් කිරීමද නැත්නම් ඉවත් කරනවද කියන එක. ඒකේ බලපෑමක් තියෙනවා පැහැදිලිව. එතකොට ඒ වෙනි තැනකදී පවා ඒ නියෝජනය කරපු මන්ත්‍රීවරු සියලු දෙනාම විගණක අධිපතිතුමාගේ මේ මතය මේ වාර්තාව ඒකමතිකව පිළිගත්තා. දැන් හෙට පොදු ව්‍යාපාර කාරක සභාවරැස් වෙන්නේ ඒක පිළිගත්ත නිසා. ඒක පිළිගත්ත නිසා දැන් අපි ඒ ගැන තවද මන්ත්‍රීවරු ඊට පස්සේ අධ්‍යයනය කරලා හෙට විගණක අධිපතිතුමා ඒ ගැන ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරනවා තව වැඩිදුරට. ඊට පස්සේ අපි මහ බැංකුව කැඳවනවා. මොකද අධිපතිවරයාගේ කාලය දික් කරනවද නැද්ද කියන එක ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ තීරණයක්. මේ බැඳුම් කර සිද්ධිය ගැන පරීක්ෂණේ පැවැත්වීම අපේ කටයුත්ත. හැබැයි ඒකෙ මෙහෙම එකක් තියෙනවා දිල්කා. මේ කාට හරි ඕනකමකට කාගේ හරි න්‍යාය පත්‍රයකට කාට හරි කෙනෙක්ව පූර්ව අදහසක තියාගෙන මේක මෙහෙම කරන්න ඕන කියලා එහෙම එකක් කෝප් කමිටු නැහැ. බැඳුම් කර සිද්ධියට සම්බන්ධව විගණක අධිපතිවරයාව කැඳවන්නේ ගිය මාසේ. නෑ හැමදාම විගණක අධිපතිතුමා එනවා. කවුද එහෙම කිව්වේ? බැඳුම් කර සිද්ධියට අදාළ වෙන්නේ මගේ ප්‍රශ්නේ. බැඳුම් කර සිද්ධියට අදාළ වෙන්නේ මේ කෝප් කමිටුවේ කැඳවන හැම සතිවාරයකටම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එනවා. විගණක අධිපතිතුමා එනවා. විගණක අධිපති සංවේදී තොරතුරු ලබා දෙන්නේ නැහැ මට බැඳුම් කර සිද්ධිය සම්බන්ධව තොරතුරු සොයන්න පරීක්ෂණ පවත්වන්නට මහ බැංකු අධිපතිවරයා විසින් තොරතුරු ලබා දෙන්නේ නැහැ කියලා ඔබතුමන්ලට කියන්නේ කවදද? ඒක විගණක අධිපතිතුමා කියන්නේ විගණක අධිපතිතුමාට ඒ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ. ඒ කොයි කාලෙද?
ඒ මේ මට කාලේ දිනමක මතක නැහැ. යුනිමාසෝ. යුනිමාසී ගිය මාසෙ. ගිය මාසෙ කියන්න වෙන්නෙම දැන් අපි කියනවා මේ විගණ කාධිපතිතුමාගේ විගණ කාධිපතිතුමා අපි හම්බෙනෝනේ වෙන වෙන ආයතන කැඳවන වෙලාවයි හම්බෙනෝනේ. ඒකට අපි නිතර අහනවනේ විගණ කාධිපතිවාගෙන්. මමත් අහන බුද්ධිලි. එතුමා නිරන්තරයෙන් කෝප් කමිටුවත් එක්ක සම්බන්ධතාවයේ පවත්වාගෙන යනවා විය යුතුයි අනිවාර්යයෙන්ම මොකද ගිනුම් කාරණා සම්බන්ධයෙන් මේ මේ කටයුතු සිද්ධ වෙන්නේ හේතු නිසා. නමුත් එතුමාට අපි දින දෙනෝනේ. මේ සිදුවීමට අදාළ දැන් බැඳුම් කර සිද්ධිය පිළිබඳව ඔබතුමාට දැන් report එක ඉදිරිපත් කිරීම කරන්න මේ යන්නේ මැයි මාසෙනේ. එතකොට ජූනි මාසේ තමයි බැඳුම් කර සිද්ධියට අදාළව විගණ කාධිපතිතුමා විසින් ප්‍රකාශ ලබා දෙන්නේ එතුමාව කැඳවනවා. එතුමාව කැඳවල එතුමාගෙන් අහනකොට එතුමා සඳහන් කරනවා මේ මේ මේක පිළිබඳ පරීක්ෂණ පවත්වන්න බෑ. මොකද සංවේදී තොරතුරු ලබා දෙන්නේ නැහැ මහ බැංකුව විසින් කියලා. ඒ අනුව තමයි ඔබතුමන්ලා කියන්නේ මහ බැංකුව අධිපතිවරයාව කැඳවල එතුමාට මේ සංවේදී තොරතුරු ලබා දෙන්න කියලා. ඒතර ඔය සිද්ධි වලට අදාළ ප්‍රශ්න කිරීම සිද්ධ වෙන්නේ ජූනි මාසේ. එතකොට මාසකට පස්සේ කවුරු හරි මොන හරි වැරදි තොරතුරු තෝගයක් වාර දීලා තියෙනවා. එහෙම කියන්නේ මෙහෙම කියන්නේ කියලා. හොඳයි. ඔබතුමා දිනමක් වාර දෙකක් සඳහන් කරන්න මට. විගණ කාධිපතිතුමාට අපි මේ කටයුත්ත පවරන්නේ මම මුලින්ම කිව්වනේ පෙබරවාරි 25. පෙබරවාරි 25 පරීක්ෂණ වෙන්නේ නැහැ. පෙබරවාරි 25 තීරණය කරන්නේ අපි. බැඳුම් කර ගනුදෙනුව ගැන සාකච්ඡා කරන්න ඕන කියලා. මොකද මේ පාර්ලිමේන්තුවේ මේ කාර්ක සභාව අලුත් කාර්ක සභාවක් නේ. මේ තොරතුරු පෙබරවාරි මාසේ 25 වෙනිදා නම් එතුමාට පවරන්නේ. මම කියනවා ඉන්නවා දැන් ජූනි මාසේ වෙනකන් හිටියේ ඇයි මේක ගැන තොරතුරු අහන්න? මම සභාපතිනේ. දැන් මමනේ මේ කාර්ක සභාවේ සභාපති. මං වගකීම් ගන්න ඒකට. දැන් ඔයාට මේ කවුරු හරි කියපුවා නේ කියන්නේ. එතකොට පෙබරවාරි 25 තමයි බැඳුම් කර ගනුදෙනුව ගැන මේක රටරනේ වැදගත් වෙන්නේ අතරම. ඔයාටයි මට එනිමේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න අහන්නේ. රටට වැදගත් වෙන නිසා තමයි මේ ප්‍රශ්න අහන්නේ. ඒක තමයි. එතකොට මම කියන්න ඕන හරියට ඒක. හරියට කියන්න ඕන මං දිනම අපවනුත් ඒක. එතකොට පෙබරවාරි 25 තමයි අපි මේ පරීක්ෂණේ ඇත්තටම පටන් ගන්නේ අලුත් පාර්ලිමේන්තුවේ. එතකොට කවුරු හරි ඒක මැයි මාසෙට ජූනි මාසෙට කල් දානවනම් ඒක වැරදි. මහින්දානන්ද අලුත්ගම ගිය ආවට පස්සේ වීර කුමාර මන්ත්‍රීතුමා හිටපු හින්දා එහෙම නැහැ. වාර්තාව එළියට යන්න තිබ්බේ අර බැඳුම් කර සිද්ධිය නැතුව ඒකට විරෝධය ඒකට විරෝධය දක්වපු කණ්ඩායමක් පිළිබඳව මට ඔයා ඔප්පු කරන්න මෙන්න මේ කණ්ඩායම මේකට විරෝධ දැක්වුවා. ඒක නිසා තමයි කියලා. ඔබතුමා කියනවානේ පෙබරවාරි මාසේ 25 වෙනිදායි බැඳුම් කර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කරේ කියලා. ඒතර පෙබරවාරි මාසේ 25 වෙනිදා ඉඳලා ජූනි මාසෙ වෙනකන් ඇයි ප්‍රමාද වුණේ මහබැංකුව සමා වෙන්න. විගණ කාධිපතිවරයාට ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරා. ඒ නෑ ඒක වැරදි. ඒක වැරදි. මොකද මේ බැඳුම් කර ගන්න දිනුව පෙළමද පෙබරවාරි 25 වෙනිදා අපි කාර්ක සභාවේදී කතා කරාට පස්සේ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා අපි විගණ කාධිපතිතුමාට කිව්වා. ඒත් විගණ කාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ විගණන අංශයක් තියෙනවනේ. ඒගොල්ලෝ ගිහිලා මහ බැංකුවේ විගණන කටයුතු වලට මැදිහත් වෙනකොට ඒගොල්ලන්ට ඒ තොරතුරු ගැනීම අපහසුතාවයක් ආවා. ඒක ඒගොල්ලෝ අපට ආයි වාර්තා කළා. ඒ කොයි කාලෙද? ඒ එතකොට මේ මාසේ වාර්තා කිරීම. ඔව් පෙබරවාරි. එතකොට අවුරුදු නිවාඩුවරම එයා තියෙන පාර්ලිමේන්තුවේ ඔයලේ මැයි මාසේ. එතකොට වාර්තා කරා ඒගොල්ලෝ. හරි? මේතර මේ වාර්තාවෙත් අපි සඳහන් කළා තියෙනවා. මේ ඉදිරිපත් කරන අතුරු වාර්තාවේ සඳහන් කළ දේ බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳව වෙනම වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ කියලා. පැහැදිලිද? ඒක තියෙනවා මේකේ. ඒතකොට ඒ වාර්තාව අපිට හිතුමතේ හදන්න බෑනේ. ඒ මැයි මාසේ. මැයි මාසේ තමයි මේ තොරතුරු ලබා දෙන්නේ. ඔව්. ඒතකොට විගණ කාධිපතිතුමා කියනවා මෙන්න මේ තොරතුරු අපිට අවශ්‍ය විදිහට ගන්න බැරි බාධාවක් තියෙනවා. මේකට කාර්ක සභාව නිර්දේශයක් දෙන්න. ඒ සිද්ධ වෙන්නේ මැයි මාසේද ජූනි මාසේද? ඒක මැයි මාසේ. මේ මාසේ කියමුකෝ. හරි මේක මේ නැකත් නෑනේ මේකට. නෑ ඔබතුමාම සඳහන් කරනවා මම නිවැරදිව දින වකවානු සඳහන් කරන්නට බැඳිලා ඉන්නවා කියලා ඉබස ඔබතුමාම කියනවා මේ මාසේ කියමුකෝ කියලා. මොකද ඒකේ අර්ථය මොකද්ද? ඒ දින වකවානුවේ තියෙන වැදගත්කම මොකක්ද? දින වකවානුව වැදගත් වෙන්නේ පෙබරවාරි මාසේ 25 වෙනිදා ඉඳලා මොකද්ද ජූනි මාසෙ වෙනකන් කළේ කියන කාරණා. අනේ නෑ අපි ගොඩක් වැඩ කළා. අපි පෙබරවාරි මාසේ ඇයි නිහඬුනේ කාලය ඇතුළත කැඳෙව්වා විවිධ දේවල් කතා කළා විවිධ වාර්තා සකස් කළා. ඔය විදුලි අර්බුදය ආව ඔය කාලේ. ඒතර විදුලි බල මණ්ඩලයේ තුන් පාරක් කැඳෙව්වා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් බස් ගැන ගනුදෙනුව ආවා. ඒක කැඳෙව්වා. ගොඩක් වැඩ කරා. ඒවත් රටේ ප්‍රශ්න.
එතකොට මේකත් තිබුණ ප්‍රශ්නයක් හැටියට. එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම ප්‍රශ්නයක් උනේ ওই දිනපතරලවාගෙන නෙමෙයි. මේක ප්‍රශ්නයක් උනේ මහ බැංකුව අර මූල්‍ය පාලනයේ බලය තියෙන පාර්ලිමේන්තුවට උනාට පාර්ලිමේන්තුවට මේ තොරතුරු දෙන්න බැරිය කියන ප්‍රශ්නයක් ආපු නිසා. ඒ ප්‍රශ්නේ විගණකාධිපතිතුමා ඉදිරිපත් කර දවසේ අදනම් දිල්කා කියන්නේ දවස් දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ අපි නිරාකරණය කළ දුන්නා. ඒ ප්‍රශ්නේ දවස් දෙකකින් අපි නිරාකරණය කළ දුන්නා. ඊට පස්සේ විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුව මහ බැංකුව අධිපතිවරයාට ඇඳවලා අපි නියෝගයක් දුන්නා. එහෙම කියන්න අයිතියක් නැහැ. මට මතකයි ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශ ලේකම්වරයයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයයි දෙන්නම අපි කැඳෙව්වා. මොකද මහ බැංකුව කිව්වොත් එimhe අපි මුදල් අමාත්‍යාංශයට නෙමෙයි අයිති ප්‍රතිපත්ති අමාත්‍යාංශයට කියලා. පැහැදිලිද? අපිට කවුරු හරි බේරන්න ඕන නම් අපි එහෙම කැඳවන්නේ නැහැ. මේ ඒ ඒක අපි කැඳෙව්වා. ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම්වරයයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයයි දෙන්නම නියෝජ්‍ය අධිපතිවරුයි කැඳවලා තමයි අපි තීරණය දුන්නේ. නිර්දේශය දුන්නේ සියලු තොරතුරු ලබා දිය යුතුයි කියලා. ඒ සියලු තොරතුරු ලබා ගත්ත නිසා තමයි අද පාර්ලිමේන්තුවට පිටු 1251ක මහා දෙවන්ත වාර්තාවක් තියෙයි. ඉගෙන ගන්න ළමයින්ට හරි රටේ කවදා හරි මේ බැඳුම් කර ගන්න දෙනුව ගැන හොයන කෙනෙකුට හරි විශ්වවිද්‍යාල වල අයට හරි රටේ ආර්ථික විශේෂඥයින්ට හරි පරිශීලනය කරන අද වාර්තාවක් තියෙනවා. ඒක හැදුවා මේ කෝප් කමිටුවේ. මම නෙමෙයි. මේ කමිටුව විශේෂයෙන් විගණකාධිපතිතුමා එතුමාගේ කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී වැඩ කරා. පවිසහ ගන්න. රෑ එළි වෙනකන් වැඩ කරා ඒගොල්ලෝ. වැඩ කළේ ඒ වාර්තාව හැදුවා. මේ කවුරු හරි පිට ඉඳගෙන වාචාල කමිට මේ අපි තමයි ගරේ ඔය මේමයි ඔවා කොහොමද කරන්නේ? ඒව චණ්ඩි කතා. ඒවයි නෙමෙයි මේක උනේ ඇත්තටම. මේකේ කිසිම කෙනෙකුට මම පුජ්‍යලිකව දාන්න මම වග කියන එකට නම්. අපේ කාර්ය සභාවේ කවුරුත් මේ කටයුත්තේදී විවෘතව කටයුතු ගන්න. අපිට දේශපාලන පක්ෂ තියෙනවා, දේශපාලන න්‍යායන් තියෙනවා, තොරතුරු තියෙනවා. ඒව එළියේ. ඔය බැඳුම් කර ගන්න දිනුව ගැන දැන් මේ අරයා අහම කියනකොට අපි මහ බැංකුවේ අධිපතිවරයා මොකද කහදියරෙන් හොදලා ගන්න හදනවා කියලා කිරියල්ලා එමුතුමා මොකද කියන්නේ සභානායක ආණ්ඩුපක්ෂ සභානායක එයා පාර්ලිමේන්තුවේ කියන හඳුන්නේ නැතිර මේක කරන්න බෑ අයිතියක් නැහැ මොකද හඳුන්නේ නැති කවදා හරි දවසක ඉතිහාසෙ මේ බැඳුම් කරගෙන කතා කරලා තියෙනවා මාධ්‍යවල මෙයා මේක කරන්නේ නැහැ එයා එහෙම කියනවා අරයා මෙහෙම කියනවා මං කොතන දින්නේ එතකොට ලක්ෂ්මණ කිරියල්ල කියනවා හඳුන් නැති මේකට සුසු නැහැ. වීරවංශ කියනවා හඳුන් නැති මේකට සුසු නැහැ. දැන් මං කොතනද ඉන්නේ එතකොට? ඔයා මට කියන්න. දැන් ඔයා මට කියන්න ආණ්ඩු පක්ෂයේ ලක්ෂ්මණ කිරියල්ල කියනකොට හඳුන් නැති මේ වැඩේ හරියට කරන්නේ නැහැ. හඳුන් නැති මේකට සුසු ගන්න නැහැ. එයා බැඳුම් කර ගන්න දිනුවට මහ බැංකුව අධිපතිවරයාම අහු කරන්න හදනවා. මොකද එයා කලින්ම කියලා තියෙන මහ බැංකුව අධිපතිර අයින් වෙන්න කියලා. ඒ මං කිව්වනේ. මේ බැඳුම් කර ගන්න දිනුව මුලින්ම රටර කිව්වෙත් මම. අපේ පක්ෂ වෙනුවෙන් ඈ. අපේ පක්ෂ වෙනුවෙන් පළවෙනි මාධ්‍ය සාකච්ඡාව තියලා මම තමයි කිව්වේ මේ පරීක්ෂණය සාධාරණ පරීක්ෂණයක් කරන්න නම් එතුමා වැරදියෝ හරි හෝ එතුමා తాවකාලිකව හරි ඉල්ලාස් වෙන්න ඕන කියලා. එතකොට ලක්ෂ්මණ කිරියල්ල මොකෝ කියන්නේ? එහෙම කියපු හඳුන්නේත්ටි කෝප් කමිටුවේ සභාපති හැටියට දැන් ඉන්න එකෙන් මොකද්ද? උපකල්පනයක් මත තීරණයක් දෙන්න පුළුවන්. ඒක එයා කියනකොට අරයා කියනවා හඳුන්නේ නැති ඇවිල්ලා මේක සුදු මොකද කහදියරෙන් හොදලා මේක මොකද්ද එතකොට මේ කතාව මේක එහෙම නෑ ඒතර ඩියුගුන්සේකර මහබාබතුමා කියලා තියෙන මම දැක්ක මේ මං ඉල්ලාස් වෙන්න යනවලු මං කොහෙද එහෙම කිව්වේ නේද මොකද මේකේ කලින් කට්ටියටයි දැන් ඉන්න කට්ටියටයි දෙගොල්ලටම මොන කමක් තියෙනවද අන්න ඒක නා මොකද මාව පොඩ්ඩක් පැත්තකින් තියාගන්න මේකෙදි මොකද්ද ප්‍රශ්නේ අහන්න ඕනේ ඒගොල්ලොන්ගේමයි මොකද මම කවදාකවත් කොතනකවත් කියලා නෑ මං ඉල්ලාස් වෙනවා කියලා. දැන් මේ මොකද එහෙම කතාවක් කියන්න හේතුව මොකද? මොකද මෙතන මේ කටයුත්තේ අපි ස්වාධීන වෙ ඉන්න නිසා අර වංශටයි අනිත් කිරියල්ලටයි දෙන්නටම නේතුව මම මැද ඉන්නවනේ. ස්වාධීන වෙ ඉන්නවනේ. ඒක නිසා දරා ගන්න බෑ. අයිද මෙතන මොකක් හරි වෙනවනේ දැන්. දැන් මෙතන නිකන් මේ වார்த்தාවල් හුඹස් පෙට්ටියට යන්නේ නෑ. මේවා මීට කලින් මේ වார்த்தා හැදුවා කොහේ ගියද දන්නේ නෑ. මම අවුරුදු 16ක් මේ කාර්ක සභාවේ සමාජිකයෙක්. දැන් මේක මට UMP න් තෑග්ගට හම්බෙච්ච එකක් නෙමෙයි දිල්ක. දැන් එහෙමත් කියනවනේ සමහරු. මේ සභාපතිකම තෑග්ග කරලා හම්බුණා කියලා. එහෙම නෑ. අර අර නෑ අරයා කියන්න පුළුවන් එහෙම. අර අපේ යාළුවා. එහෙම නෙමෙයි. ඇත්තටම මේ කාර්ක සභාවේ මම ඒක කියනවා. මම වයසින් අඩුයි තමයි. නමුත් මේ කාර්ක සභාවේ වැඩිම කාලයක් අඛණ්ඩව හිටපු මන්ත්‍රීවරයා මම කියලා කවුරු පිළිගන්නේ?
අනිත්‍යක මේ වගේ ගනුදෙනුවක් මේ බඳුන් කර ගනුදෙනුවගේ ගනුදෙනුවක් විශේෂබද්ධ දැනුමක් නැතුව වාචාලකමින් කරන්න බෑ. මේකට තියෙන ඕන විශේෂබද්ධ දැනුම. මේ බඳුන් කරයක් කියන්නේ මොකද්ද? ඒකේ මූණත වටිනාකම කියන්නේ මොකද්ද? ඒක ගනුදෙනු කරන්නේ කොහොමද? ඉන්සයිඩ් ඩීලින් කියන්නේ මොනවාද? මේකේ තියෙන ලොකු වැඩ ගොඩක්. දැන් මේ එතකොට ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මම ඒකින් තමයි පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ කාරක සභාවට අපහාස කරන එකින්වත් විගණකාධිපතිවරයාට අපහාස කරන එකින්වත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විගණකාධිපතිවරයාට මම හිතන්නේ කවුරුත් අපහාස කරන්නේ නැහැ. නෑ නැත්නම් මොකද? විගණකාධිපතිවරයා බය කරනවා කියන්නේ කොහොමද කාඩ පුළුවන්. විගණකාධිපතිවරයා වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් කතා කරේ. මොකද විගණකාධිපතිවරයා ඇත්තටම අග්‍රාමාත්‍යතුමා කැඳෙව්වානේ, ඇත්තටම මුදල් ඇමතිතුමා එතුමාව කැඳෙව්වානේ. ඉතින් පාර්ලිමේන්තුවට වග කියන කෙනෙක් නෙමේ විගණකාධිපතිවරයා කියන තුර පාර්ලිමේන්තුවට වග කියන විගණකාධිපතිවරයාව අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවලා කරුණු විමසීම් සිද්ධ වෙනවා. මුදල් අමාත්‍යාංශයට කැඳවනවා. ඉතින් ඒ කැඳවීම සිද්ධ කරා. අපි ඒකේම කැඳවීම සිද්ධ කරයි කියලා කාගෙවක්වත් මේ දැන් මම කැඳෙව්වයි කියලා කවුරුවක්වත් මගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැත්තම්, මගේ මතය වෙනස් වෙන්නේ නැත්තම්, මගේ දැනුම වෙනස් කරගන්නේ නැත්තම්, මගේ ස්වාධීනත්වය වෙනස් කරගත්තේ නැත්තම් විගණකාධිපතිවරයා හොඳ නිලධාරියෙක් නිසා එතුමාගේ කටයුත්ත බොහොම ස්වාධීනව සිද්ධ කරලා ඔබතුමන්ලට ඒ වර්තාවන් ටික බාර දුන. නමුත් බලපෑමක් වුණා කියලා වුණාද කියන ප්‍රශ්නේ සමාජයට අහන්න ඉඩක් හදලා දීලා තියෙනවා. කවුද? විගණන නිලධාරින්ගේ සංගමය මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ කරනවා. ඔවුන් මාධ්‍ය සාකච්ඡා දෙනවා. ඔවුන් ඔවුන්ගේ විරෝධය පළ කරනවා. මිනිස්සුන්ට අවස්ථාව තියෙනවා. ඇතුළත්ව සහ මේ විගණකාධිපතිවරයාව කැඳවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පළ කරනවා. ඔවුන් මාධ්‍ය හමුවේදී ඔවුන් පැහැදිලිව මේ තමන්ගේ විරෝධතාවය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තිබුණා. හැබැයි මම වගකීමෙන් කියනවා, මට ඒ වගකීම බාර ගන්න පුළුවන් නිසා මම කියන්නේ පොදු ව්‍යාපාර කාර්ය සභාවේ සභාපතිවරයා හැටියට ඒ ඕන කැඳවීමකට යට වෙන්නේ නැති කෙනෙක් තමයි ඔබතුමන්ලාගේ නියෝග ලැබිච්ච සැනින්, ඔබතුමන්ලාගේ සහයෝගය එතුමාට ලැබුණු සැනින් එතුමා ඔබතුමාම සඳහන් කරාම මේ නිලධාරී මණ්ඩලයේ දිවාරය නොබලා කටයුතු කරා කියන කාරණය. ඔබතුමන්ලාගේ සහයෝගය කෝප් කමිටුවේ සහයෝගය ලැබුණු සැනින් එතුමා ක්‍රියාත්මක වුණේ ඒකයි. ඒ නිසා ඒ එතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව නෙමේ ගැටලුව තියෙන්නේ. එතුමාට බලපෑම් සිද්ධ වුණාද නැද්ද කියන කාරණය. එතුමාට කොයිතරම් දුරට බලපෑම් සිද්ධ වුණාද නැද්ද කියන කාරණය. කියන්නේ එහෙම නෙමෙයි අපි කියන්න ඕනේ ඒක. බලපෑම් සිද්ධ වුණාද නැද්ද කියන අසම්භාව්‍ය ක්‍රියාව වෙන්නේ. ඔබතුමා අනුමත කරනවද? ඔබතුමා අනුමත කරනවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ විගණකාධිපතිතුමාව කැඳවලා යම් කාරණාවල් ගැන සාකච්ඡා කරනු සාකච්ඡා කරමු? ඔබතුමා අනුමත කරනවද මුදල් අමාත්‍යාංශයට එතුමා කැඳවීම? ඔය ඒ කැඳෙව්වේ පැහැදිලිව මේ බැඳුම් කර ගන්දිනුව ගැන සාකච්ඡාවකට නෙමෙයි. මම දන්න තරමට, මගේ දැනීමේ තරමට අර විගණකාධිපතිතුමාගේ මේ මුදල් අමාත්‍යාංශ වාර්තාවේ මේ විගණමග්න මතයට අදාළව ණය ගැනීමේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ණය ගැනීමේ සීමාව එතුමාගේ මතය ඉදිරිපත් කරාම පාර්ලිමේන්තුවේ ණය ගන්න තිබුණේ 1780යි බිලියන, විගණකාධිපතිතුමාගේ ගණන් කිරීම අනුව 3349යි. මෙන්න මේ වෙනස මොකද්ද කියලා පැහැදිලි කරගන්න. ඉතින් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට හිඳයක් දුන්නට පස්සේ පොඩකින් කාරණේ පැහැදිලි නැතාව මම කිව්වේ නේ. ඉතින් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට මේක ඇතුල් කරාට පස්සේ ඒ වෙනස ගැන දැනගන්න විගණකාධිපතිතුමා කැඳවන එක මම හිතනවා වැරද්දක් නැහැ කියලා. ඒ වගේම විගණකාධිපතිතුමා ගිහිල්ලා මේ වෙනස කියන එකත් වැරද්දක් නැහැ. ඒ වෙනසක් හැටියට දැක්ක නිසා අපි පාර්ලිමේන්තුවේ මතු කරන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මතු කරන්න ඕන. ඒක මතු නොකර ගියා නම් තමයි වරද. දැන් අර වංශ මහත්තයා කියන්නේ ඒක අපි මතු කරපේක වැරදි කියලානේ. ඒ අර ඒ මොකද්ද මොකක් මවාගෙන ඒක අපි මතු කරපු නිසා විගණකාධිපතිතුමා බය වෙනවා. ඊට පස්සේ විගණකාධිපතිතුමා වැරදි තීරණයක් දෙනවා. එහෙම හිතාගෙන ගියොත් ලෝක විනාශෙත් හදන්න පුළුවන්. එහෙම නෙමෙයි උනේ. අපි මේක මතු කරේ මේක ආණ්ඩුවේ වැරදක් නිසා. මේකට උත්තර කියන්න ඕන ආණ්ඩුව. දැන් එයා තමයි ආණ්ඩුව බේරන්නේ. එයා කියන්නේ මේක අහපු එක වැරදි කියලා. නමුත් මේක අපි අහන්නේ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධ සංවේදී කාරණාවක් පරීක්ෂණ සිද්ධ වෙන අවස්ථාවකදී ප්‍රධාන පරීක්ෂකයා විගණකාධිපතිවරයාව සිටින අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රත්වයේ මත මහ බැංකු අධිපතිවරයාව බේරනවා කියන සමස්ත චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවකදී එහෙම පසුබිමකදී විගණකාධිපතිවරයාව අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවීම ප්‍රශ්න සාගත නැද්ද? ඒක ප්‍රශ්න සාගතයි. හැබැයි ඒ කැඳෙව්වේ ඒකට නෙමෙයි කියලා තා පැහැදිලි. ඒක මම දන්නවා. මොකද ඒක මම දන්නවා. ඒක මම දන්නවා. මොකද මේකටයි කැඳෙව්වේ.
ඒක විගණාධිපතිතුමා කිව්වනේ ප්‍රසිද්ධිය මාධ්‍යවලට. ඒක හින්ද මන් දන්නේ. මේ කාරණාවට ගැඳෙව්වේ. ඔන්න බැනුම් කරගනු දෙනුව ගැන ඔයා හදලා තියෙන වාර්තාව මොකද්ද මට ඒක දැනගන්න ඕන කියලා අගමැතිතුමා ගැඳෙව්වනම් අන්න ප්‍රශ්නේ වැරදි. මේකයි ගැඳෙව්වේ. මේක මේ ඔයා මට කියන්නකෝ. මේක පාර්ලිමේන්තුවේ මේ 2000 මේ වාර්ෂික වාර්තාව 2015. මේක සභාගත වෙච්ච වෙලාවේ එදා දවසේ ඒ විගණකාධිපතිතුමාගේ මේ මතය පිළිබඳව අපි ඇහුවේ නැත්තම් ආණ්ඩුව ණයගත්ත සීමාව වගේ දෙගුණයක් ණය aran තියෙනවා පාර්ලිමේන්තුව අනුමත කරාට වඩා වැඩියෙන්. ඒක ඇහුවේ නැතුව වහලා යවුවනම් හරිද වැරදිද? පාර්ලිමේන්තුව ඒ ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් කිරීම ඉතාමත්ම හොඳයි. අන්න හරි. ඒ සාකච්ඡා කළ යුතුයි. ඒකයි වැදගත් දේ. ඒක ඒ සාකච්ඡා කළ යුතුයි. ඒක සාකච්ඡා කිරීමේ අතුරු ප්‍රතිඵලයක් හැටියට තමයි විගණකාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා ඒක පැහැදිලි කරලා එන්න උනේ. ඕගොල්ලෝ ගණන් හදාගත්ත හැටි වැරදි. ඕගොල්ලෝ මෙච්චර කාලයක් ගණන් හදලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල වෙනස දාලා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් ගත්ත ප්‍රමාණයනේ ණය ගත්ත කියලා කියන්නේ. මුදල් අමාත්‍යාංශෙන් කළ තියෙන්නේ ණය ගත්ත වල භාණ්ඩාගාර බිල්පත් වලින් පියෝපු භාණ්ඩාගාර බිල්පත් ටික අඩු කරලා වෙනස දාලා. ඒත් විගණකාධිපතිතුමා කියන ඒගොල්ලන්ට ගිහිල්ලා කියා දීලා තියෙනවා වෙනසේ සීමාව නෙමෙයි පනතේ තියෙන්නේ. ණය ගැනීමේ වෙනසේ සීමාව නෙමෙයි පනතේ තියෙන්නේ ණය ගැනීමේ සීමාව. ඒත් භාණ්ඩාගාර බිල්පත් වලින් අරන් තියෙනවා ගියා වුරුදේ බිලියන 1500 මිලියන 1532ක්. ඔයා බලන්න මේ වාර්ෂික වාර්තාවේ පොඩි ගාන ඒ කාරණා පිළිබඳව ඒක නිසා තමයි ඒක පැහැදිලි කරන්න කාජිපතුමා වගකීමක් නැත්නම් විගණකාජිපතුමා වරදක් කරා වෙනවා විගණකාජිපතුමාගේ වගකීමක් ඒක මම මෙහෙමයි මේක ගණන් හදුවේ කියලා කියලන එක මම කියන්නේ විගණකාජිපතුමා ගියේ ඒක හරි එතකොට බැනුම් කරගන්න දෙනුට විගණකාජිපතුමා කැඳෙව්වා නම් ඒ පරීක්ෂණේ මොකද්ද කරන්නේ ඔයා කියලා අහන්න කැඳෙව්වා නම් වැරදි. ඔබතුමා සාහිතික වශයෙන්ම දන්නවා විගණකාධිපතිවරයාව කැඳෙව්වේ මේක ගැන ප්‍රශ්න කරලා විතරක් එවන්නේ ඒ සාකච්ඡාව ඇතුළතදී බැඳුම් කරගන්න දෙනු පිළිබඳ වචනයක්වත් කතා වුණේ නැහැ කියලා. ඔයා සාහිතිකව දන්නවද කතා වුණා කියලා? නෑ මම මේක සඳහන් කරන්නේ සමාජයේ තියෙන මතවාදයේ සහ විගණන නිලධාරීන්ගේ සංගමයේ විසින් ඉදිරිපත් කර විරෝධය. මම කියන්නේ ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපත් කරුණු. මේ වගේ සාකච්ඡා වලින් වෙන වැදගත් දේ තමයි දිල්කා අපේ දෙන්නගේ මේ සාකච්ඡාවේ වෙන වැදගත් දේ තමයි ඒ සමාජයේ මොන හරි තියෙනවා නම් ඒක දූවිලි බෙදිච්ච මතවාද මකුල් දැල් කැඩිච්ච මතවාද අයියෝ මකුල් දැල් කැඩෙනවා දූවිලි ගැලවෙන එක හොඳයි අපි මම පැහැදිලිව කියනවා මොකද මම ඒක මගේ වගකීම පාර්ලිමේන්තුවේ ඉන්න කෝප් කමිටු සභාපතිවරයා හැටියට රටේ ස්වාධීන මොකද මේක බරපතල තත්ත්වයක් තියෙන මෙන්න මෙහෙම එකක් කියන්න ඕනේ දැන් මේ කාගේ හරි වමනාවක් තියෙනවා මේ ස්වාධීන ධූරයන්ට පහර දෙන්න පැහැදිලිද කියන්නේ විගණකාධිපති මතය කියන්නේ එහෙම එකක් නේ හොඳ විගණකාදි ඔකට තව ප්‍රශ්නයක් තියෙනවා මේක නෙමෙයි බරපතල ප්‍රශ්නේ දැන් විගණන සේවා කොමිෂමක් පිහිටවලා තියෙනවා හැබැයි විගණන පනත තාම එන්නේ නැහැ එතකොට විගණකාධිපතිතුමා හිර කරලා තියෙන්නේ දැන් ඇයි විගණන සේවා කොමිෂමෙන් තමයි නිලධාරින්පත් කිරීම මාරු කිරීම උසස් කිරීම ඔක්කොම කරන්න තියෙන්නේ ඒ අඩුතරම එතුමාගේ පඩි තාම හදලා නැහැ දැන් කතා කරන්න ඕනේ ඒවා ඒ එහෙම කරලා මේක හිර කරලා මොකද මෙතන ඉන්නේ වංචා දූෂණ හෙළිදරව් වෙන්නේ දැන් මගේ හයිය තියෙන්නේ පාර්ලිමේන්තුවේ හයිය තියෙන්නේ මට මේ දූෂණ වංචාවන් පිළිබඳව මොකක් හරි හොයන්න පුළුවන්කම තියෙන්නේ විගණකාධිපතිතුමා හින්දා විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුව හින්දා ඉතින් එතුමාගේ කැඳවීම සැකසහිතයි හොරගම් දෙනුවකට ගියා මෙහෙම කතා කරන්න ගියා ප්‍රශ්න කරලා තියෙනවා එහෙම කියන එක වැරදි එහෙමනම් ඔබතුමියලා අහන්න ඕන මුලින්ම විගණකාධිපතිතුමා මෙතනට ගියාලා ඔබතුමාට එන්න කිව්වෙ මොකටද මොනවද කතා කරන්නේ මම කියන්නේ ඒක මම දිවැරදි කරන්න ඕන මම කිය ඒක අන්තිම වැරදි ඔය මේ සංගමයේ බොරු බිල් එක මවාගෙන මේ විරෝධය දක්වලා තියෙන්නේ ඒගොල්ලොන්ට දේශපාලන අනාතය උනේ මේ ඒකින්ද ඒගොල්ලෝ මේක මම කියන්නේ විගණ නිලධාරීන්ගේ සංගමයටද දේශපාලන අනාතය උනේ විරවංශල මං සඳහන් කරන්නේ විගණ නිලධාරීන් මම කියන්නේ විරවංශ ගැන මෙච්චර වෙලා අපි කතා කරන්නේ මම කියන්නේ විරවංශ කියපු දේ ගැන ඔයා ඒකනේ පෙන්වන්නේ මෙච්චර වෙලා නෑ මෙච්චර වෙලා පෙන්වුවේ නෑ දැන් ගොඩක් වෙලා ඒ කතා ඉස්සර ඒක ප්‍රශ්න පිළිතුරු දීලා තියෙන්නේ දැන් අපි දෙන්නගේ මේ සංවාදෙ එන්නේ ඒක 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 හරිය සුනිල් හඳුනේ ති මාත්‍රිතුමා ඒක ඒකත් එක කාරණයක් මේ සංවාදයේ මතු කරන්නේ ඒ එතුමා කියපු කාරණය පමණක්ම නෙමෙයි මේ සංවාදයට හේතුව විගණ නිලධාරීන්ගේ සංගමය උද්ඝෝෂණ පවත්වන්නේ විරෝධතා පවත්වන්නේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ ඒවත් මේවට අදාළයි ඒක ඒවත් මේකට සම්බන්ධයි දැන් ඔබතුමා විරවංශ මාත්‍රිතුමා ගැන හිතාගෙන පිළිතුරු දුන්නට මට ඒක වෙන්න පුළුවන් සමන් එහෙම කිව්වෙ නෑ ඒකත් එක කාරණයක් ඒකත් එක කාරණයක් එක කාරණයක් දැන් විගණන සේවයේ දැන් නියම පෙන්වුවා නම් හරි මට ඒ ප්‍රෙස් එකත් පෙන්වුවා නම් හොඳයි
නෑ ඒකකොට තමයි මේක සාධාරණ වෙන්නේ. විකරණ සේවායකේ ප්‍රෙස් එකේ කොටසත් පෙන්නලා විකීර වංශකේ එකත් පෙන්නලා නේ ඒක කතාව ගියා නම් මම දෙකම අල්ලලා කියන්නේ. ඒක 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 ප්‍රෙස් එකක් තිබුණේ නැහැ කියලා කියන්න බෑනේ ඔබතුමන්ලට ඒ ඒ ඒ පිළිබඳ තොරතුරු වාර්තා වුණානේ උද්ඝෝෂණයක් තිබ්බේ නැහැ කියලා කියන්න බෑනේ අපි නිෂ්පාදක මණ්ඩලය විසින් තෝරා ගන්න කොටසක් තියෙනවා ඉතින් ඒක 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 නිෂ්පාදන ක්‍රියාවලියේ දෙයක් නමුත් විගණන නිලධාරින්ගේ සංගමේ විරෝධතාවයක් දැක්වුවේ නැහැ කියලා ඔබතුමන්ලට කියන්න බෑනේ ඒක මම කියන්නේ මම නෑ මේක අපි ඉවර කරමු දැන් සංක්ෂිප්තව කිව්වොත් එහෙම තේරුණාද කෝප් කමිටුවේ ගනුදෙනුවක් බැඳුම් කර ක්‍රියාවලිය සම්බන්ධයෙන් කැඳවෝන එක වැරදි දැන් මම උදාහරණයක් කියන්නම්. ඔවා දන්නේ නැති එකකට කියන්නම්. මම දැන් අද අරලියගහ මන්දිරයට ගැඳවලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ කෝප් කමිටු සමාජිකයෝ. අද හවස. ඒක වැරදි මං කියන්නේ. ඒක වැරදි. ඒගොල්ලොන්ට කියන්න පුළුවන් අපි ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳෙව්වා කියලා. හරිද? මොකද මම සභාපති. දැන් මම සභාපතිවරයා හැටියට අරලියගහ මන්දිරයට යන කට්ටියක් කෝප් කමිටු සමාජිකයෝ කියලා ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානට යනවා තව කට්ටියක් එහෙම TNA මුලස්ථානෙන් ගඳවන කෝප් කමිටුව කියලා තව එකක්. එතකොට කෝප් කමිටුවේ UMP ගෲප් එක. කෝප් කමිටුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගෲප් එක. කෝප් කමිටුවේ කවුද දිනේෂ් කුමාරතුන ගෲප් එක. කෝප් කමිටුවේ JVP ගෲප් එක. ඒක වැරදි. පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මේ විගණන නිලධාරීන්ගේ සංගමය මම පුන පුනා විගණන නිලධාරීන්ගේ සංගමය මේ විරෝධතාවයේ දක්වන්නේ මේකෙන් යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්. බලපෑමට යට වීම නොවීම කියන එක විගණ කාධිපතිවරයාගේ ස්වාධීනත්වය මත තීරණය වෙන්නේ. තුමා බොහොම දැඩි ඍජු තීරණ ගන්න විනයගරුක නිලධාරියෙක් නිසා තුමා බලපෑම් වලට යටත් නොවි තමන්ගේ කාර්යභාරය කාර්යාමය හරියට ඉෂ්ට කරා. ඒක නෙමෙයි. හැබැයි දැන් ඔහොම කියන්නේ මේ වර්තාව මෙහෙම ආපු හින්දා. ඒ බලපෑම ඒක තමයි ওই වර්තාව කවුද දන්නේ? ඒකටත් කෙනෙක්ට වෙනස් විධිහර්ථ කතනෙ ලබා දෙන්නට පුළුවන්. ඔහු ඒ වර්තාව ලබා දෙන්නට කලින්ම මාධ්‍යට කිව්ව ප්‍රසිද්ධිය මම මේ බලපෑම් මොනවා සිද්ධ වුණත් මම යටත් නැහැ කියලා මගේ මම යටත් වෙලා නෙමෙයි වර්තා සකස් කරන්න කියලා. එහෙම ඍජු ලෙස කියපු නිලධාරියෙක්ද විගණන නිලධාරින්ගේ සංගමය නිරන්තරයෙන්ම ප්‍රශ්න කරේ මේකෙන් බලපෑමක් සිදු කරන්නට පුළුවන්. ඒක ඒක සිදු නොවිය යුතුයි කියලා කාරණා. මොකද මේ මුදල් අමාත්‍යංශ කැඳවීම කරාට පසුදින තමයි මේ විගණන නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය හමුවක් කැඳවමින් තමන්ගේ විරෝධය මේ විදිහට පළ කරන්නේ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යන්නට අවශ්‍ය විරාමේ අනතුරු තවත් මේ සම්බන්ධව නිරවුල් කරගත යුතු කාරණා පිළිබඳ සාකච්ඡා කරමු. විරාමේ අනතුරු බැදුම් කර සිද්ධිය සම්බන්ධව විගණකාධිපතිවරයා කෝප් එකට සාරාංශගත වර්තාවක් ලබා දෙන වගේම කතානායකවරයාට අර සංවේදී රහස්‍ය තොරතුරු ඇතුළත් පිටු දහසක පමණ වර්තාවක් ඉදිරිපත් කරනවා. ඔබතුමන්ලට ලැබිලා තියෙන වාර්තාව සම්බන්ධව මහජනතාවට තොරතුරු දැනගන්න පුළුවන්ද? දැන් මහා බැංකුවේ බැඳුම් කර සිද්ධියට අදාළව වංචාවක් වෙලාද නැද්ද? මේ ගැන මොනවද ජනතාවට කියන්න පුළුවන් වෙන්නේ? මට ඒ ගැන දැන් මොකුත් කියන්න බෑ. ඒකට හේතුව තමයි ඒ ගැන පරීක්ෂණයක් දැනට කෙරීගෙන යන නිසා. ඒ පරීක්ෂණය ස්වාධීනව සහ අපක්ෂපාතීවත් මේ පරීක්ෂණය අවසන් වනතුරු යම් සීමාවන් යටතේ තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මම මේ බැඳුම් කර ගන්න දිනුව ගැන කියලා නිශ්චිතව කිව්වොත් එහෙම ඒක මේ පරීක්ෂණයට බාධාවක්. ඒකයි. ඒක නිසා මම ඒක එහෙම කියන්නේ නැහැ. ඒ වගේම හැබැයි කවුරු හරි හිතනවා නම් මේ විගණ කාධිපතිතුමා දැන් ඉදිරිපත් කරලා තියෙන වාර්තාව මහා රහස්‍ය වාර්තාවක් මේක මේ කවුරුවක්වත් දැනගන්න ඕනේ නැති දෙයක්. ඒකත් වැරදි. ඒක වැරදි. දැන් විගණ කාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන මේ වාර්තාව මේක දැන් මන්ත්‍රීවරු අතේ තියෙනවා කෝප් කමිටුවේ. ඒ වගේ මේකේ පිටු 1251ක ලේඛන සහිත වාර්තාව කතානායකතුමාට බාර දීලා තියෙනවා. ඒ කතානායකතුමාට බාර දීපු වාර්තාව පරිශීලනය කරන්න ඔබතුමන්ලට අවස්ථාව තියෙනවද? කෝප් කමිටුවේ සමාජිකින්ට අවස්ථාව තියෙනවද? පුළුවන්. මොකද ඒක මම කතානායකතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක මන්ත්‍රීවරුන්ට පරීක්ෂණයට අදාළව. පරීක්ෂණයක් දැන් කරනවානේ. දැන් මේක අධිපතිවරයාගේ සේවා කාලය දික්වීම නැති එක වෙනම එකක්. මේ බැඳුම් කරගන්න දෙනුව පිළිබඳ පරීක්ෂණය තව එකක්. ඒතර මේකේ අවසාන වනතුරු මේ පරීක්ෂණයට දාර කරන මේ වාර්තාව පරිශීලනය කිරීමේ දේ ගන්න ඕන මං හෙට කතානායකතුමා හම්බෙනවා. හම්බෙලා ඒකේ කොහොමද කරන්න කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා ഇതുමත් එක්ක. මොකද ඒවා ජනතාවගේ දේවල්. අනිත් එක තමයි දිල්ක දැන් මේ බැඳුම් කරගනු දෙනුවක් සිද්ධ වුණාට පස්සේ මොකක් හරි ගනුදෙනුවක් සිද්ධ වුණාට පස්සේ ඒ අතීත ලේඛන රහස්‍ය වෙන්නේ නැහැ. මොන දැන් අද දවසේ බැඳුම් කරයක් නිකුත් කරලා
දැන් මේ මොහොතේ බඳුන් කරයක් ක්‍රියාත්මක වෙනවනම් ඒකට අදාළව තමයි ඒක රහස්‍ය වෙන්නේ. එහෙමනම් ඇයි ඒක අතීතයට අදාළව රහස්‍ය වෙන්නේ නැහැ අතට? ඇයි මහ බැංකුව අධිපතිවරයා විසින් හිටපු මහ බැංකුව අධිපතිවරයා විසින් මේ තොරතුරු එලි කරන්නේ නැතිව ඉන්නේ මුල් අවස්ථාවේදී? මොකද ඔබතුමන්ලාගේ නියෝගයෙන් පස්සේ තමයි එතුමා මේ තොරතුරු විගණකාධිපතිට බාර දෙන්න එකඟ වෙන්නේ. විගණකාධිපතිට බාර දෙන්න කටයුතු කරන්නට කලින් ඔහු ඉදිරිපත් කරන්නේ නැහැ මේ තොරතුරු රහස්‍ය තොරතුරු විදියට ආරක්ෂා කරනවා. ඇයි එහෙමනම් ඒ වගේ තීරණයක ඉන්නේ කලින් මහ බැංකුව? ඒ ගැන මගේ මතයත් දැන් මම කියන්නේ නෑ. ඒක මම දැන් කිව්වොත් ඒකේ පරීක්ෂණයට යම් බලපෑමක් වෙනවා. ඒක මට මේ බැඳුම් කර ක්‍රියාවලිය ගැන කියන්න තියෙන්නේ මෙන්න මේ දේ විතරයි. මම දැනට කියන්නේ ඒක. මොකද්ද? දැන් අපේ රටේ තියෙනවා මේ අපරාධ මං කොල්ල කෑම් වගේ වර්ග දෙකක්. එකක් තියෙනවා දැන් පොල් කඩලා වෙනවා කියන්නේ. මං කොල්ල කෑමක් කියනවා, කඩයක් කැඩුවා කියනකෝ. ඒවා එතකොට කඩයක් කඩනවායි කියන එක අපි කවුරුත් දන්න අපරාධයක්. කඩයක් කඩන විදිහ අපි දන්නවා. අර CCTV කැමරාවලම ඕගොල්ලෝ පෙන්වන්නේ. රෑට ගිහිල්ලා බඩ ගාලා පැනලා බඩු අරගෙන පයින් කට්ටිය හෙල්මට් දාගෙන ගිහිල්ලා. ඒවා අපරාධ. ඒ මං කොල්ල කෑම එක විදිහකට. තව ඒවා තියෙනවා වයිට් කොලර් මං කොල්ල කෑම. සුදු කරපටි මං කොල්ල කෑම. ඒවා එහෙම නිකන් අර CCTV කැමරාවලින් අල්ලන්න බෑ. ඒවා තියෙන්නේ ෆුල් ටයිකෝට් එක සාකච්ඡා මේසවල සභාවල් වල නියන් කම්පියුටර් එකකින් ෂීට් වලින් කරන ඒවා. අර වගේ එකක මං කොල්ල කෑම අල්ලන්න පුළුවන්. අහුණා නම් පොල් ගෙඩි ටික වටිනකම රුපියල් 40 ගානේ, පොල් ගෙඩි 100යි 400යි. මකරි 4000යි. ඒක දන්නව එතකොට. පැහැදිලිනේ. ඉලක්කමක් කියන්න පුළුවන්. මේ වගේ ඒවා එහෙම නැහැ. දැන් බැඳුම් කරේ එක මං කොල්ල ගෑවුත් එම අවුරුදු 30කටම මං කොල්ල යනවා. තේරෙනවද? දැන් ඔයා ඇහුවොත් එම මගෙන් මේ බැඳුම් කරේ නිසා වෙච්ච පාඩුව කීයද කියලා අවුරුදු 30ක පාඩුව ගණන් හදන්න ඕන. නමුත් දැනට තියෙනවා දැනට පාඩුව 1.6 බිලියන් කියලා. හරිද? මං දන්නේ නැහැ. කවුද කිව්වේ? නැහැ මම ඔයාව කියනවා කෝප් එකට. මං ඔයාව ගඳවන්න ඕන පොදු කාර්ක සභාවට. ආරංචි මොකද? ආරංචි මට වැදගත් වෙන්නේ ඔන්න ආරංචි තමයි. තමයි. ආරංචි මං ඔයාව ගඳවන්න කල්පනා මට බලන්න ඕන ගිහිල්ලා හෙට පොත පෙරලා විස්තර නියෝග වල තියද කියලා. කැඳවීමක් කරා. ඔයාව ගඳවලා අහගන්න 1.6 හොයාගත්තේ කොහෙන්ද කියලා. එහෙම ඔව් ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙන දේවල් පිළිබඳව මේ අහන්නේ වෙනත් කෙනෙක්ගෙන් නෙමෙයිනේ, කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් මේ ඍජුලෙස අහන්නේ. ඒක නිසානේ මං උත්තර දෙන්නේ නැහැ. එතුමාට කියන්න පුළුවන් දේවල් වලට එතුමා පිළිතුරු ලබා දෙන්න එතුමාට කියන්න බැරි කාරණා තියෙනවා. අර පිට කෙනකින් අහුවන් එයා ගණන් හදලා ඉලක්කම් හදලා පේන බලලා ලස්සනට කියයි. දැනට එහෙම තියෙනවාද කියලා ඔබතුමාට කියන්න බෑ කියලා. දැනට තියෙන අලාභයේ මෙච්චරයි. ඒක ගණනය කරන්නට අවශ්‍ය අවුරුදු 30කට. ඔව් මං කිව්වොත් එහෙම ඊට පස්සේ වෙන ඉලක්කමක් ආවොත් පරීක්ෂණයෙන් පස්සේ අපරාධනේ මං කියන එකද? ඒකිනේ මං දැන් කියන්න බෑ. අනිත් පැත්තෙන් තවත් ආරංචියක් ගැන මං ඔබතුමාගෙන් අහන්න හිතුණා මේ වෙලාවේ. මට මේ කාරණේ මතක් වෙච්ච නිසා දැන් මේකත් ඕපාදූපයක්. නමුත් ඍජුව ඔබෙන් ප්‍රශ්න කරන්නට අවශ්‍ය ඕපාදූපයක් පාර්ලිමේන්තුවේ ඔබේ මිතුරන්ට කිව්වද හිටපු මහ බැංකු අධිපතිවරයා කෝප් එකට කැඳවන්න තීරණය කරපු දවසේ කැඳවන්න නියමිතව තිබුණු දිනයට කලින් කතානායකවරයා සහ මලික් සමරවික්‍රම මහතා ඔබතුමාට දුරකථනයෙන් කතා කරලා මහ බැංකු අධිපතිවරයාව ගෙන්වන්න එපා කියලා කෝප් එක ඉදිරියට එහෙම දෙයක් ඔබතුමා විසින් ඔබතුමාගේ පාර්ලිමේන්තු මිතුරන්ට කිව්වද? එහෙම බලපෑමක් කවුද මගේ පාර්ලිමේන්තු මිතුරු? අනේ ගෑ වැදගත්ද? මට දැනගන්නවා. මට කොහොමත් මිතුරුවක් නැහැ, හතුරුවක් නැහැ. හරි කාටවත් මේ ඔබතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ. නෑ ඕක කොහොමද? ඒ කතාව බොරුද ඇත්තද බොරුද කියලා මට දැනගන්න අවශ්‍යයි. ඕක කොහොම නෙමෙයි උනේ. දැන් ඔන්න බලන්න ඔන්න ඔය එන ඕපදූප වල තරම. ඕපා දූප කියන්නේ ඕක තමයි. තේරෙන්නේ? ඕක වෙන්නේ මෙහෙමයි. අර විශ්වාස භංගෙ තිබ්බනේ. අර විශ්වාස භංගෙ තිබිච්ච දවසේ එදාම කෝප් එක කැඳෙව්වා. ඒ මහ බැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායම එදත් කැඳෙව්වනේ බැඳුම් කරගම් දෙනුට. මක් හරි. ඒ කැඳවපු වෙලාවේදී විශ්වාස භංගෙ තියෙන වෙලාවේ මන්ත්‍රීවරු ඔක්කොම සභා ගැබේ ඉන්න ඕන. ඒක නිසා මේක කැඳවුන එක ප්‍රශ්නයක් කියලා මට කතානායකතුමත් කතා කරලා කිව්වා. බැරිද මේක කල් දාන්න කියලා. ලක්ෂ්මන් ගිරියල් මලික් සමරවික්‍රම නෙමෙයි. ආණ්ඩුපක්ෂ සභානායකතුමත් මගෙන් ඇහුවා එහෙම බැරිද කියලා. මං කිව්වා බෑ කියලා.
මංකව බෑ කියලා. මොකද මම එදාම ඊට පස්සේ මම කලින් දවසේ මට ඔක කිව්වේ. හවස මං එතකොට තීරණය කළා ඉවරයි ගඳවන්න. මම නෙමෙයි කමිටුව. අපි ඔක්කොම තීරණය කරේ. ඊට පස්සේ මටත් කමිටුව තීරණය කරපු දැන් මට වෙනස් කරන්න බෑ. මං වෙනස් කරන්නෙත් නෑ. ඊට පස්සේ මම ගිහිල්ලා උදේ පාන්දර මම බලනකොට අර කාර්ක සභාව කැඳවුණ බෝඩ් එකේ මගේ ළඟ ෆොටෝ එකක් තියෙනවා මං ගහගෙන ඒක. සාක්කියට පෙන්වන්න පුළුවන් ඕනනම්. කෝප් කමිටුව විතරක් නෙමෙයි. අනිත් කාර්ක සභාවත් ඔක්කොම තියෙනවා. එහෙනම් ඒවත් කැන්සල් කරන්න එපයි. එතකොට දැන් මන්ත්‍රීවරු ඉන්න ඕන පාර්ලිමේන්තු ගර්භය තුල. පාර්ලිමේන්තු පරිශ්‍රයේ. නැතුව මන්ත්‍රීවරු ඔක්කොම චේම්බර් එකේ මේ පුටුවලම ඉන්නවා ටොයිලට් එකට යන්නේ නැතුව. විශ්වාස භංගයි කියලා. කන්න යන්නේ නැද්ද? එතකොට මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක් ආවොත් එම බෙල් එක ගැහුවන් මුළු පාර්ලිමේන්තු ගර්භයේම ඇහෙනවා බෙල් එක. පරිශ්‍රයේම ඇහෙනවා. කුරුල්ල ගෑ ගහන්නේ වත් අහලා තියෙන්නම්. එතකොට එනවා කට්ටියම. ඉතින් මං ගුවා කැඳවනවා මං ඒක කැඳවන්න නැතුව ඉන්නේ නැහැ කියලා. ඔබතුමා කියන කාරණේ එක මට ඒකයි. එතකොට ඒක මං වෙන කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. නෑ. අර යාළුවන්ට මිත්‍රයින්ට ඔය මං ඔයාලට කිව්වේ දැන්. ඔබතුමා කියපු කාරණයක් එක්ක කියන්නේ ඇත්තටම ආණ්ඩුව උත්සාහ කළ තියෙන කෝප් රැස්වීම නොපවත්වන්නට එහෙම අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න. මොකද ඔබතුමා සඳහන් කර අනිකුත් කාර්ක සභා තියෙනවා මේ කෝප් කමිටියකට තමයි මේ රැස් වෙන්න එක කල් දා ගන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. ඔය එහෙම වුණා තියෙන්නේ නැති. ඒක හැබැයි ඔයා තව ඒගොල්ලෝගෙන් අහන්න ඕන හරියටම. ඔව් මගෙන් විතරක් කලා හරියන්නේ නැහැ. ඉතින් මගේ ඒගොල්ලෝගේ හිතේ තිබිච්ච එක මන් දන්නේ කොහොමද? මන් ගත්ත තීරණය මන් කිව්වේ. හොඳයි. ඔබතුමාම සඳහන් කරා මේ විගණන පනත සම්බන්ධව. දැන් විගණකාධිපතිවරයා විසින් විශේෂයෙන්ම මේ ප්‍රශ්න කිරීම වලට ලක් කරන්නට ඕන කාරණා විගණකාධිපතිවරයාව ප්‍රශ්න කිරීම වලට ලක් කරන්න ඕන කාරණා පිළිබඳව ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරා. අපි දැක්කේ නැහැ විගණන පනත සම්මත කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් දැඩි ලෙස කතා කරනවා ඒක අපි දැක්කේ නැහැ. ඇයි ඔබතුමන්ලා ප්‍රමාදද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න නැත්නම් වෙනත් හේතුවක් තියෙනවද මේ සම්බන්ධව කතා කරන්න දැනට වැඩි කතා බහක් මේක සම්බන්ධව නැති වෙන්න? ඇයි මේ වෙනුවෙන් පෙනී හිටින්නේ නැත්තේ? ඔයා ජනතා විමුක්ති පෙරමුණේ අපිට වඩා කවුද මේ ගැන කතා කරන දැක්කේ? විගණ ඒ ඊට වැඩි නම් කතා කරේ විගණ නිලධාරින්ගේ සංගමේ පමණයි. ඔව් ඊට පස්සේ කතා කරේ අපි තමයි. මොකද මම පාර්ලිමේන්තුවේ මේ ගැන වෙනම විශේෂ ප්‍රශ්නයක් ඇහුවාට මතකද? ජන අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නවල. ඔය අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න තියෙනවනේ. අපේ ජනතා විමුක්ති පෙරමුණෙන් සාමාන්‍ය ප්‍රශ්න කිරීම වලට වඩා එහාට ගිහපු බලපෑම් දක්වනවා. ඒක තමයි මම ඉන්නේ කියලා. දැන් මේක වැඩේ තියෙන්නේ මෙහෙමනේ. දැන් විගණන කොමිසම හදලා ඉවරයි. ඊට පස්සේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ඕන. මේක අල්ලගත්තට හපන්න බෑ වගේ දැන් තියෙන්නේ. හරි? අඬුව නැහැ. ඒ වගේනේ තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා මේක අහන්න ඕන තැන තමයි පාර්ලිමේන්තුව. මට මතකයි මම අගමැතිවරයාගෙන් අහන ප්‍රශ්නවලදී අගමැතිතුමා මෙහෙම මූණ ඉස්සරහා තියාගෙන ඇහුවා. මේ විගණන පනත ක්‍රියාත්මක නොවීම විසින් මටත් ප්‍රශ්නයක් තියෙනවා. ගිනුම් කාරක ස්වභාවය අපේ ලසන්තල ගියවන්නේ අමුතුමාටත් ප්‍රශ්නයක් තියෙනවා. පවත්වාගෙන යන්න බෑ. අපි විගණන නිලධාරින් මදි. වැඩ කරන්න බෑ. දැන් අපිට තව ගොඩක් වැඩ තියෙනවා කරන්න. අපි දැන් අපි ඔය නිරීක්ෂණ බලන්න යන්න ඕන. ඔන් ස්පොට් කියලා ඒ වෙලේ ගිහිලා බලන්න ඕනේ. අපි ගිය ඖෂධ සංස්ථාවට ගියා, රාජ්‍ය නීතිගත සංස්ථාව ගොඩක් තියෙනවා දැන් යන්නේ වගේ. කරන්න බෑ මේ විදිහට කියලා මං කිව්වා. ඇයි මේක කරන්නේ නැත්තේ? ඉතින් එතකොට අගමැතිතුමා දුන්න උත්තරේ මතකද? අගමැතිතුමා කිව්වා අපෙන් ප්‍රමාදයක් වෙලා තියෙනවා. අපෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒක පිළිගන්නෝ. දැන් ඊට ඉක්මනින් මේක පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම බලපෑම. පාර්ලිමේන්තුව අපි ඉන්න නිසා, මේක අපිට දැනෙන නිසා. ඊට පස්සේ අපි ඒක කතා කරන්න පුළුවන් හැම තැනකදීම. මේක කතා කරලා තියෙනවා. මං ඒක යහන්නේ. දැන් අපි මෙහෙමයි. දැන් මෙන්න මෙහෙම කරේ නෑ. ඒක මම පිළිගන්නවා. වැඩබදු අඩු කරපියව් කියලා අපි පාරට බැස්සේ. උද්ඝෝෂණය කරේ පෙළපාලියක් ගියේ. දැන් එහෙම නැත්නම් ඔය දැන් අපි මේ පාරේ වංචා දූෂණ හොරුන් අල්ලන්න කියලා පෙළපාලියන්නේ. ඒ වගේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ පහර 10,000 ගියනලා මේක මේ කොටුව ස්ටේෂන් එක ඉස්සරහා පිකට් එකක් කරේ නෑ. මොකද එහෙම පිකට් එකක් කරන්න ඕන දෙයක් ඇත්තට මේක. මොකද පිකට් එකක් කරනවට වඩා එකක් වැඩක්. ඒක ඇත්තට විගණන නිලධාරීන් කරන එක හරි. මොකද මේගොල්ලෝගේ උසස් වීම, මාරු වීම, මේගොල්ලෝගේ පඩි ප්‍රශ්න, මේගොල්ලෝගේ පුජ්‍යලිකව මේගොල්ලන්ට ඍජුව බලපාන එකක් ඒක. ඒකෙදිත් අපිට මුඛාක් අපේ මැදිහත්වීමක් තියෙනවා. දැන් මම කියන්නේ දැන් අර ජනතා විමුක්ති පෙරමුණ මේක කරේ නැහැ කිව්වන් පස්සේ පොඩ්ඩක් ලොකුයි ඒක.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලොකෝඩමනේ. ඉතින් ඒකේ ප්‍රධාන පාර්ශවයක් හැටියට අපි පාර්ලිමේන්තු කණ්ඩායම මේක නිරන්තරම අතු කරනවා. මං අදත් කියන්නේ, දැනුත් කියන්නේ. හෙට පාර්ලිමේන්තුර ගේනෝ නම් මං දන්නවා සියලු දෙනා අත උස්සන්න ඕන, ඒකමතිකව සම්මත කරන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනතට වඩා සමහර විට රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් වැදගත් එකක් මේ විකරණ කොමිෂන මේක සම්මත කරන්න. දැන් මේ පක්ෂ තියෙන්නේ ඊළඟට ඔයා මතක් කරගෙන මටත් ඉන්නේ බහුවල මතක් වෙන්නේ මේවා. දැන් මේක පනත කැබිනට් මණ්ඩලයට දැම්මට පස්සේ මේක මස් කරන්න අනුකමිටුවක් පත් කරලා තියෙනවා. මොකද මේකේ තියෙනවා රාජ්‍ය නිලධාරියෙක්ගෙන් වැරද්දක් වුණොත් එහෙම ප්‍රධාන ගණන් දීමේ නිලධාරින් ඉඳලා, ඒ කියන්නේ ලේකම්තුමල්ලගෙන් ඉඳලා අධිභාරයට ලක් කරන්න ඕනේ කියලා. ඒක සුද්ධ පවිත්‍ර කරන්න අනුකමිටුවක් පත් කරලා තියෙනවා. අමුණු ගමයි මතුමා සභාපති, තොරතුමා පරිපාලන සේවිනේ ආවේ. එහෙම තුන් දෙනෙක්ගෙන් දුකේද. ඉතින් එතකොට මොකද්ද මේ කරන්න යන්නේ? කොහොමද එතකොට විකුණ කාධිපතිතුමාගේ ස්වාධීන නැත්තේ? විකුණ කාධිපති ධූරයේ ස්වාධීනයි නම්, විකුණන සේවා කොමිෂම ස්වාධීනයි නම් කැබිනට් අනුකමිටුවකින් මේක සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ නැහැ. එහෙමනම් ඒක ගේන්න ඕන පාර්ලිමේන්තුවට. එහෙනම් පාර්ලිමේන්තුවේදී ඒක සාකච්ඡා කරන්න ඕන. මේක හරිද වැරදිද, මේ වගන්තිය හොඳද නරකද? එහෙම නැත්නම් ඒක තවත් අභියෝගයට ලක් කරන්න පුළුවන් නම් යන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට. නැත්නම් ඒක සාකච්ඡා කරන ජනතාව. දැන් එහෙම නැතුව කැබිනට්ම ඒක බරපතල වරදක්. ප්‍රමාදයක් තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයාම සඳහන් කරනවා. ඒ ප්‍රමාදය කවදද නිර්වෘල් වෙන්නේ? ඒ ප්‍රමාදය මගහැරිලා කවදද මේ කටයුත්ත සාර්ථක කරගන්න ලැබෙන්නේ ඔබතුමන්ලාට දැනෙන විදිහට? අගමැතිතුමාගෙන් තමයි අහන්න ඕන. මම නම් කියන්නේ හෙට වුණත් හොඳයි. මම නම් හෙට වුණත් කැමති ඒකට. ඒක මොකද ඒකේ වටිනාකම මම දන්න නිසා, මම සහ මේ ක්‍රියාවලියේ ඉන්න මේ ගැන හැඟීමක් යක්කුමක් තියෙන හැම දෙනා. ඒ කියන්නේ මම කියන්නේ මම ඉල්ලීමක් කරනවා මේ වෙලාව විවෘතව. ඇත්තටම සිවිල් සංවිධාන මේ ගැන ලොකු හඩක් නගන්න ඕන. මොකද මේක මේ දැන් මාධ්‍ය වලට ඔබතුමියලට මේ සුඟක් දෙනකොට තොරතුරු දැනගැනීමේ පනත වැදගත් වුණානේ. අමුත ඒක මම දන්නේ ඒක තොරතුරු ඉල්ලන්න ගියාම තමයි තේරෙන්නේ ඔකේ මොනවද හම්බෙන්නේ කියලා. නමුත් ඊට වඩා මේ ප්‍රබලයි මේක. ඒක දැනෙන්නේ මේ 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 පරීක්ෂණ වලට යන අපිට. ඒක නිසා. හොඳයි, මේ පනත සම්බන්ධයෙන් ප්‍රමාද වෙන්න හේතු කාරණා පිළිබඳව ඔබතුමන්ලගේ අවධානය යොමු වෙලා තියෙනවද? ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණේ? ඇයි මේ විදිහට? නෑ අරක තමයි ඉතින්. මොකද්ද? මේකෙන් දඬුවම් ලබන්න අය කැමති නෑ. මේකෙන් අධිභාර පැනවෙනවා නම් මේකෙන් දැන් බැඳුම් කර ගන්දුනම ගන්නකො උදාහරණයට. දැන් මේක බැඳුම් කර ක්‍රියාවලිය කොහොමද ඉවර වෙන්න ඕන? දැන් මේ පරීක්ෂණය මොකක්ද ඉවර වෙන්න ඕන තැනදී? දැන් අර ඔබතුමී ඉස්සෙල්ලා ඇහුවාගේ මේකේ වාර්තා ප්‍රමාදයයි. වාර්තාව පාර්ලිමේන්තුවට දාන එක නෙමෙයි නේ වැඩි. වාර්තාවන් නම් හතර දාන්න බැරිය. නේ? මේකේ තියෙන දේ තමයි මේ රටේ රාජ්‍ය මූල්‍යයට ජනතාවගේ මුදල් වලට, වැඩ් මුදල් වලට, බදු මුදල් වලට අහිංසක මිනිස්සුනේ. ගොවිතැන් කරන මිනිස්සු, කුඹුරු කොටන මිනිස්සු, ගල් වැඩ පොලේ වැඩ කරන මිනිස්සු, දළු කඩන මිනිස්සු, රජයේ වැඩ කරන මිනිස්සු, පෙන්ෂන් ලබන මිනිස්සු, මේ මිනිස්සු ඔක්කොම එකතු කරලා එවන සල්ලි නෙමේ තියෙන්නේ. අනිත් කාරණා. මේ සල්ලි කවුරු හරි මංකොල්ල කනවා නම් සුදු කරපටි ක්‍රමයට ඒව නැවත අය කරගන්න ඕනේ. ඇයි? ඒකට අවශ්‍ය කරන විධිවිධාන ප්‍රතිපාදන රටේ සකස් වෙන්න ඕන. බලන්නකෝ මේක හරි අපරාධය. මම හොඳට දැකලා තියෙන දෙයක් තියෙනවා. මම නෙමෙයි ඕගොල්ලොත් දකින මේවා. මේ වැරදි වැඩියෙන් කරන කට්ටිය ඉක්මනට නිදහස් වෙනවා. අපරාධ ලොකුවට කරනා ඉන්නෝනේ. රටේ නං බලය පාවිච්චි කළ අපරාධ මහා පරිමාණයෙන් කරන අයට ඉක්මනින් නිදහස භුක්ති විඳින්න පුළුවන්. පොඩි අපරාධ කරන අය ඉන්නවනේ. නොදන්න කමට, බැරි කමට, දුප්පත් කමට දඩේ එහෙම ගෙවා ගන්න බැරුව ඉන්න. ඒගොල්ලෝ ඉක්මනට දඬුවම් විඳිනෝ. සහ ඒගොල්ලන්ට අප දෙන්නත් කෙනෙක් නැහැ. ඒක තමයි තියෙන ක්‍රමය. මේ අපේ රටේ තියෙන එහෙම එකක් මේක. ඒකයි මම කියන්නේ. ඉතින් අර පොඩි වැරදි හොඳ වැරදි නෙමෙයි. නමුත් මේ මහා පරිමාණව මේ දේවල් කරන අය ගැළවිලා යන රටාවක් තියෙන්නේ. මේ ක්‍රමය හැදිලා තියෙන එකට. මම කියන්නේ ඒකයි. මේ ක්‍රමය වැරදි වැඩ කරන්න, අපරාධ කරන්න හදපු ක්‍රමයක්. ඒක අර ඔයා මුලින්ම මගෙන් අහපස්. ඒක වෙනස් කරන්න තියෙන්නේ අපිට තව ටිකක් කල් ගිහිල්ලා. කල් යන්නේ ඉතින් ජනතාව එපැයි මේක දෙන්න. නේද? ඒක මොනා කරන්නද? හැබැයි එතෙක් මේවා අනිවැරදි කරන්න ඕන. මං කියන්නේ ඒකයි. ඒ කියන්නේ
මේක දැන් මෙහෙමනේ තියෙන්නේ. අර මේ කෞටිල්ල කියලා තියෙන්නේ. තොලාග මීපැණි තියන්න එපා කියලා. තොලාග මීපැණි තිබ්බම කොයි? තොලාග මීපැණි තියලා කෑවද කියලා අහලා වැඩක් නැහැ. තොලාග තිබ්බනම් කෑවා තමයි මීපැණිනේ. ඒ වගේ තමයි බලයත් එක්ක මුදල් ළඟ තියන්න හොඳ නැහැ. බලයත් දේශපාලන බලය එක්ක අපරාධ කරන්න, වැරදි කරන්න, විශේෂයෙන් මූල්‍ය වංචා කරන්න අවශ්‍ය පසුබිම හැදුවන් පස්සේ ඉඩකඩ හදලා තිබ්බට පස්සේ අපරාධ වංචා දූෂණ කරාද කියලා අහලා වැඩක් නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ මේකේ. ඉතින් මම කියන්නේ විගණන පනත වගේ එකක් කියලා කියන්නේ අන්න අර තොලාග තියෙන මීපැණි ගලවන්න තියෙන අඬුවක්. ඒක ශක්තිමත් කරන්න ඕන. ඒක විගණකාධිපතිතුමාගේ ස්වාධීනත්වය හදන්න ඕන. ඒ නිලධාර ඔබතුමිය කියදන්න අපේ රටේ විගණන නිලධාරින්ට ඇසිඩ් ගහලා තියෙන රටක් මේක. ලලිත් තමන්වල මහත්තයා. දැන් හෙට දවසේ අපිට උනත් මේ මට උනත් විගණකාධිපතිතුමාට උනත් මේ වංචා දූෂණ අපරාධ හොයනකොට බිලියන ගාණක් කෝටි ගාණක් ඒවයින් හම්බ කරගත්ත කට්ටියට ඒව නැති වෙනකොට රුපියල් ලක්ෂ 25ක් 30ක් වියදම් කරන එක මහ දෙයක් නෙමෙයි අපිව නැති කරන්නේ. හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් සඳහා යමු. විරාමෙන් අනතුරු යලිත් හමුවෙමු. 360 සජීව සංවාදයේ ඔබ යලිත් එක් වෙසිරිනේ. 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011 523 814 523 814 කෝප් කමිටුවට අදාළව ඒ වගේම බැඳුම් කර සිද්ධියට අදාළව තවත් කරුණු කාරණා තියෙනවා. ඒ වගේම ආර්ථිකය සම්බන්ධවත් ප්‍රශ්න ගණනාවක්, වංචා දූෂණ සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි ඊට කලින් ඔබතුමන්ලාගේ පක්ෂයේ හිටපු නායකයා සෝමන් ශමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ස්වර්ණමය යුගයට නායකත්වය දීපු පුද්ගලෙක්. එතුමා හිටපු කාලවකවානුව තුළදී ජනතා විමුක්ති පෙරමුණට විශාල මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. හම්බන්තොට, මාතර, පොළොන්නරුව හැර අනිකුත් සෑම දිස්ත්‍රික්කයකින් වගේ ප්‍රථම ස්ථානයට පත් වෙන්නට පවා ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ලැබෙනවා. හැබැයි එතුම පක්ෂයෙන් ඉවත් වුණාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට දැඩි ලෙස දොස් කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට එතුමා දෝෂාරෝපණය කරනවා. ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වුණේ? අපි එතුමාම ඉදිරිපත් කරපු මේ චෝදනා, එතුමාම කියපු ආකාරයටම ඉදිරිපත් කරන ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ පිළිතුර බලාපොරොත්තු වෙනවා. විමුක්ති පෙරමුණ ගොඩනැගි රෝහණ ජීවි සහෝදරයා මේ රටේ පොදු ජනතාවගේ අපි සියලු දෙනාගේ පක්ෂය ඇටියෙ. නමුත් දැන් ඒක අමතක කරලා පක්ෂයේ වර්තමාන නායකයෝ කොච්චර අමතක වෙලාද කිව්වොත් ජනතා විමුක්ති පෙරමුණ කළු ජාව අලංකාරයන්ගේ අතකොළුවක් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් පෞගිය මහමැතිවරණයේදී ওই කළු ජාව අලංකාරය, සුදුජාව අලංකාරයෝ, එක්සත් ජාතික පක්ෂය තවත් ප්‍රතිගාමීන් සහ විදේශීය ජාතික ජාත්‍යන්තර ප්‍රතිගාමීන් සියලු දෙනාම එකට එකතු වෙලා ගමනක් ආවා. ඒක නිසා තමයි අමුණාන්සලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීම ප්‍රතික්ෂේප කරේ. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන බලවේගය වෙනවා කියලා තමයි කතා කරේ අනුර කුමාර. මොකද්ද උනේ? ආසන 41ට වෙනකල් නගා හිටවපු පක්ෂය ආසන 6ට වැස්සුවා. දැන් ඒක ප්‍රතිඵලය හැටියට ආව ආණ්ඩුවක්. ඒකට කිව්වේ ජාතික ආණ්ඩුව කියලා. නෑ මේක හවුල් ආණ්ඩුවක්. ඇත්ත දේ ඒක. එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුංචි කොටසක් ඊළඟට ඇතුලේ නැති වුණාට පිටින් වැඩවලින් මේ හවුලට එකතු වෙච්ච තවත් පක්ෂ තියෙනවා. එකක් උතුරේ TNA පක්ෂය, අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ. ඔන්න හවුල් පක්ෂ දැන් වහන්න බෑ අනුර කුමාරලාට. යට සම්බන්ධයක් තියෙනවා. ඒක උඩිනුත් පේනවා. බොරුවට එළිය පෙළපාලියන. ඔක තමයි ඇත්ත දේ. මේ විවේචන සම්බන්ධ ඔබේ තුමාගේ පිළිතුරු මොකක්ද? මට සමාවෙන්න මේ අර අපේ සංවාදෙදී මේ මට හිතෙන්නේ පොඩි පැහැදිලි වෙච්ච දෙයක් තියෙනවා. මම ඒක නිවැරදි කරලා දෙන්නද? මේකට මම උත්තර දෙන්නම්. ඔව්. අර අපි වාදයක් ආවනේ මේ විගණකාධිපතිතුමා අගමැතිතුමා කැඳවපු එක හරිද වැරදිද කියලා. එතනදී මම පැහැදිලි කරේ බොන්ඩ් ඉෂුව එකට සහ මේ ණය ගැන පැහැදිලි කිරීම කියලා. මම හිතන්නේ දැන් ණය ගැන පැහැදිලි කරගන්න වුණත් අගමැතිතුමා සහ ආණ්ඩුවේ කවුරු හරි විගණකාධිපතිතුමාව කැඳවන්න ඕන පාර්ලිමේන්තුවට. මොකද පාර්ලිමේන්තුවටයි විගණක අධිපතිතුමා වගේ කියන්නේ. ඒක තමයි කථානායකතුමාටයි වගේ කියන්නේ. තේරෙන්නේ? ඒක මම මොකද විගණ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන්නේ විගණක අධිපතිවරයා පාර්ලිමේන්තුවට වගේ කියන්නේ කියලා. එතකොට විගණක අධිපතිතුමා ආණ්ඩුවකට වගේ කියන්නේ නැහැ. ඒක නිසා මගේ පැහැදිලි කිරීමේදී ඒක අඩුවක් වුණා නම් මම ඒක නිවැරදි කරනවා. ඔව් ඒකම තමයි මම ඔබතුමත් එක්ක දිගින් දිගටම තර්ක කරන්නේ. මම හිතේ අර පාර්ලිමේන්තුවට ගෙනවන්නට ඕන කෙනාව අගමැතිවරයා විසින් ගෙන්නේ. මම හිතේ සිද්ධියනේ.
මම හිටියේ ණය ගැන පැහැදිලි කරන එකයි බොන්ඩ් ඉෂුව එක ගැනයි. පැහැදිලිනේ. වා ඇහුවේ මගෙන් දිගින් දිගටම බොන්ඩ් ඉෂුව එක ගැන යාගින් ඇහුවද කැඳවලා කියන වගේ අදහස. නෑ මං ඇහුවේ කැඳවීමක් කරන්න පුළුවන් ජග්‍රාමාත්‍යවරයා ගල මාත්‍යංශයට කියලා. හරි. එතකොට පාර්ලිමේන්තුවටයි එතුමා වගේ කියන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවටයි එතුමා කැඳවන්න ඕන කතානායකවරයා තමයි කැඳවන්න ඕන. ඉන්ද එහෙම කැඳවීම වැරදි. මගේ අතින් ඒක පැහැදිලි වුණේ නැත්තම් මං ඒක නිවැරදි කිරීමක් කරනවා. එතකොට දැන් අර මොකද මම ඇත්තටම කනගාටු වෙනවා මාධ්‍ය ආයතනය හැටියට ඔබතුමියලා මේ වීඩියෝ කට් එක මේ අවස්ථාවේදී පාවිච්චි කිරීම ගැන. ඇයි? ඒක අයිතියක් තියෙනවා. අයිතිය තියෙනවා කියන කිසි ගැළුවක් නැහැ. මොකද හේතුව දැන් සෝමන් සමරසිංහ සහෝදරයා අපේ පක්ෂෙන් ඉවත් වෙලා වෙනත් පක්ෂයක් හදලා ඒ වෙනත් පක්ෂයක ඉන්න ගමන් ඔහු දරන මතයක් තමයි මේ කියන්නේ. දෙරහනේ මේක නෑනේ ඔයාලා දැන් මේ දින වකවානු වෙලාවල් තැන පොතනද කියලා. ඔහු පක්ෂයෙන් ඉවත් වුණාට පස්සේ ඒක මම කටින් කිව්වනේ එතුමා පක්ෂයෙන් ඉවත් වුණාට පස්සේ ඔබතුමන් ලගේ මම කියන්නේ ඒකයි මගේ පැහැදිලි කිරීමනේ මම මේ කියන්නේ. ඔබතුමීට අයිතියක් තියෙනවා මේක ප්‍රකාශ කරන්නත් අයිතියක් තියෙනවා දාන්න අයිතියක් තියෙනවා බලන අයට බලන්න අයිතියක් තියෙනවා ඒ අයට තීරණ ගන්න අයිතියක් තියෙනවා. දැන් ඔබතුමියගේ පැහැදිලි කිරීමේදී තිබුණනේ මේ ස්වර්ණම යුගය කියලා. අපේ පක්ෂේ ස්වර්ණම යුගය මෙන්න මේ යුගය කියලා කාටවත් වෙනම කියන්න බෑ. මොකද 1965 මේ පක්ෂේ හදන එකමත් පැරණි වමේ ව්‍යාපාරයට සාපේක්ෂව මේ මොහොතේ ස්වර්ණමය අවස්ථාවක්. මොකද පැරණි වමේ ව්‍යාපාරයේ දේශපාලනේ විනාශ කළ තිබිච්ච ස්වභාවයට අනුව 65 මැයි මාසේ 14 මේක හදන කොටත් ස්වර්ණමය අවස්ථාවක්. ඊට පස්සේ 71 අරගලියත් ස්වර්ණමය අවස්ථාවක්. ඊට පස්සේ 87 88 89 නැගිටීමත් ස්වර්ණමය අවස්ථාවක්. ඊළඟට ඒ නැවත ඒ විනාශයෙන් පස්සේ මේ පක්ෂය ගොඩනගපු එකත් ස්වර්ණමය අවස්ථාවක්. ඊට පස්සේ මේ අද අපි මේ පක්ෂය මේ තරම් දුෂ්කරතාවයන් මැද්දේ මුහුණ දීලා පවත්වගෙන යන එකත් අපේ යුගයේ ස්වර්ණමය අවස්ථාවක්. ඒකෙහිඳ අපි කාටවත් හැමදාම මේක ස්වර්ණමය තමයි. ඒක මම මුලින්ම කියන්න ඕනේ කි. ඔබතුමිය නිකන් එක කොටසක් ස්වර්ණමය කියවල හරියන්නේ නැහැ. මම කිව්වේ අපේ පක්ෂය ස්වර්ණමය ඒකත් දැන් ඔබතුමා පටලව ගන්න පාර කලින් කාරණා වගේ ස්වර්ණමය යුගයකට නායකත්වය දීපු කෙනෙක්. අපේ පක්ෂය හැම මොහොතම ස්වර්ණ යුගයද? ඔබතුමන්ලට වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබිච්ච යුගයකට නායකත්වය දීපු පුද්ගලෙක්. ඒ නායකයා තමයි ඔබතුමන්ලගේ පක්ෂය මේ විදිහට දැඩි ලෙස විවේචනයට ලක් කරන්නේ. මේ විදිහට චෝදනා එල්ල කරන්නේ. ඔබතුමන්ල කළු ජාවාරම්කාරව ඔබවට පත් වෙලා කියලා චෝදනා කරන්නේ. ආණ්ඩුවත් එක්ක පිටින් විරෝධය පෙන්වුවට ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි ආණ්ඩුවත් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා චෝදනා කරන්නේ. ඒතර මේ චෝදනාවල් වලට මොකක්ද ඔබතුමන්ට ලබා දෙන පිළිතුර? නෑ මෙහෙමයි. දැන් සෝමන් සමරසිංහ සහෝදරය අපේ පක්ෂයේ 88 89 න් පස්සේ යලි ගොඩනගන්න විශාල කාර්යභාරයක් කරා. ඒක අපි අගය කරමු. ඒක කිසි අඩුව අවසක්ෂීරුවක් අපිට නෑ. ඊට පස්සේ ඔහු අපේ පක්ෂේ නායකය හැටියට කටයුතු යුගය තුල ඒ කාලය තුල අපේ පක්ෂයේ අපිව පුජ්‍යලිකව ගත්තත් අපි කවුරුත් දේශපාලන වශයෙන් මොකද අපිට ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන අපිට ඒ අතීතයේ සමහර සංස්කෘතීන් පිළිබඳව දේශපාලන ඒ භාවිතාවන් පිළිබඳව න්‍යාය පිළිබඳව නෙමෙයි. يعني පොතපතේ මාක්ස්වාදී න්‍යාය පිළිබඳව නෙමෙයි ඒ භාවිතාව පිළිබඳව අපි ගොඩාක් ඉගෙන ගත්තා සෝමන් සමසික සහෝදරගෙන්. මට මතකයි 2000 අවුරුද්දේ මේ 2000 මම මුලින්ම පාර්ලිමේන්තුවටපත් වෙලා අපි 10 දෙනා. ඒතර සෝමන් සහෝදරේ ලංකාවේ හිටියේ නැහැ. ඔහු දුරකතරෙන් අපිට කතා කරා. අත්තිදී අපේ ඔෆිස් එකේදී මම මතකයි. කතා කරලා මුලින්ම අහපු ප්‍රශ්න දන්නවද? මගේ මුලින්ම අහපු ප්‍රශ්නේ පළවෙනි දවසේ. ඔබට මම කතා කරන මන්ත්‍රීතුමා කියලාද මහජන සේවකයා කියලාද? තේරෙනවද? ඒතර මං කෝ අයියා කැමති විදිහට කතා ගන්න කියලා. ඒතර ඒකෙන් ඉගෙනුවා පාඩම මොකද්ද? අපි මන්ත්‍රීවරු නෙමෙයි කියලා. අපි මහජන සේවකයෝ කියලා. ඉතින් ඒ පාඩම අදටත් අපි ඉගෙනගෙන තියෙනවා. අදටත් අපිට ඒක සිහිපත් කරන්න පුළුවන්. දැන් මට තව දායක මතකයි උත්සවයකට ගිහිල්ලා එක අවස්ථාවක සෝමන් සහෝදරයයි මායි ළඟ හිටියා. කවුරු හරි මහත්තයෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරා. ඉතින් එතකොට මම වාඩි වෙලා එයා හිටගෙන කතා කරා. කතා කළේ මේ මහත්තයා ගියාන් පස්සේ සෝමන් සහෝදරය කිව්වා ඒක වැරදි. එයා හිටගෙන ඉන්න නම් ඔයත් හිටගෙන කතා කරන්න ඕන. ඔයත් නැගිටලා කතා කරන්න ඕන. ඒ වගේ පුංචි දේවල් පවා මම කියන්නේ අපේ වර්ධනයට අවශ්‍ය කරන දේශපාලන ගුණනගන්න සහ භාවිතාව ගුණනගන්න අපේ චර්යාවන් ගුණනගන්න පවා උදායක වුණා. ඒ විතරක් නෙමෙයි අපට දැවැන්ත විදේශාංශයක් සකස් කරන්න අපේ පක්ෂයේ අපිට ජාත්‍යන්තර සම්බන්ධතා ගුණනගන්න. මැදිහත් වුණා. ඒ වගේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. එතකොට එහෙම වෙලා
ඔහු අපි අවුරුදු ගන්න විදිහට පෞද්ගලික තීරණයක් අරගෙන අපේ පක්ෂයෙන් ඉවත් වෙලා ඔහුට බලපාන දේකට දේශපාලන හේතු විවේචනක් තියෙන පුළුවන් පුජ්‍යලික හේතුත් තියෙන පුළුවන් ඔහු ඒ තීරණය අරගත්ත ඒ තීරණය අපි අනුමත කරේ නැහැ ඔහුට පෞද්ගලික කාරණයක් නෙමෙයි තිබුණේ ඔහුට තිබ්බේ දේශපාලන ගැටලුවක් ඔහුට ඔහු පිළිගන්න දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණේ තවදුරටත් නැහැ කිය විවේචනය තමයි ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුට ඒක අපි පිළිගත්තේ නැහැ අපි පිළිගත්තේ නැහැ අපි ඒක නිසා ඔහුත් එක්ක දිගට සාකච්ඡා කළා ඒ ඔහු ඒ තීරණය ගත්තට පස්සේ අපි දිගට උත්සවම සාකච්ඡා කළා ඒ සාකච්ඡා අපිට අවසන් කරගන්න බැරි වුණා ඒ බැරි වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇත්තටම ඒත් අපි එහෙම වුණේ නැහැ අපි අපේ දේශපාලන මණ්ඩලයේම ඒක වුණේ නැහැ ඔහු සමග ඔහු අපි හිටපු ස්ථාවරයේ තමයි ඔහු අපිත් සමග සිටිය යුතුයි ඒක තමයි අපි ඉන්න ස්ථාවරයේ හිටපු ස්ථාවරයේ ඒක නිසා දිල්කා අදටත් ඔහු අපේ පක්ෂයෙන් ඉවත් වෙලා වෙනත් පක්ෂයක් හැදුවට පස්සේ අදටත් ඔහු දැන් ඔබ පෙන්වපු ආකාරයට ඉදිරිපත් කරන මත තියෙනවනේ අපි ගම්බන්දි ඔහුගේ අදහස් ඇටියට ඒවා ගැන අපි උත්තර දීලා නැහැ උත්තර දීලා නැහැ උත්තර දීම අපි හිතනවා අපි නොකල යුතුයි කියලා ඒක අපිට හොඳ නැහැ ඔහුටත් හොඳ නැහැ ඔහුට ඔහු කියන දේ මට කියලා නවත්තන්න බෑනේ ඒ විවේචන ගැන මං කියන්නේ අදටත් අපි ඔහුට නිහඬයි ඒ විවේචන ඒ ඔහුට නිහඬ නිසා තමයි ඔහු මිය ගියාට පස්සේ හදිසියේ අපි ඇතරම අපේ පක්ෂයේ එහෙම මිට කලින් ගාක් අඩු අවස්ථාවක් ඒක පෙරල අවස්ථාවක් අපි කිව්වේ අපි ඔහුගේ කටයුතු අවසන් කටයුතු කරන්න ඔහු අපේ පක්ෂයේ හිටපු නායකය හැටියට ඔහුට ආචාර දක්වන්න අපේ පක්ෂ සමාජිකයෝත්තාව අපි ගියා අපිට පුළුවන් ආකාරයෙන් ඔහුගේ ඒ ඔහු එතකොට වෙනත් පක්ෂයක් හදලා නේ තිබුණේ ඒ පක්ෂයේ සහ ඔහුගේ ඥාතීන්ගෙන් ඔහු පක්ෂයෙන් දැඩි විරෝධයක් පවයල වුණ ජනතා විමුක්ති පෙරමුණට එහෙම එන්න දෙත් ඔබතුමන්ලා එතුමාගේ මරණ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරා මේක අපේ යුතුයකමනේ ඒක අපේ යුතුයකම නිසා ඒ නිසා ඔහු එදා කියපු දේවල් සම්බන්ධයෙන් අද ඔයා පෙන්නුවත් අපි මුහුත් කියන්නේ නැහැ අද ඕගොල්ලෝ පෙන්නුවයි කියලා අපි මුහුත් ඒකන කියන්නේ නැහැ සහ අපේ යුතුයකම අපි ඉෂ්ට කරා ඒ එහෙම ඉතින් හරි යා පක්ෂයක් හදුවට පස්සේ දැන් අපේ පක්ෂේ කවුරු හරි මැරුණොත් එහෙම දැන් මාව මැරුණොත් එහෙම වෙන පක්ෂෙන් ඇවිල්ලා මගේ මිනිහ උස්සගෙන ගිහිල්ලා හරි මාවක් හරි කරලා අවසන් කරතු ගන්න හැදුවොත් එහෙම අපේ පක්ෂේ කට්ටිය ඉඩ දෙන්නේ නැහැ දැන් ඔයාව දෙරණින් මැරුණොත් එහෙම ඔයා වෙන ඥාලිකාවෙන් ඇවිල්ලා අවසන් කරතු ගන්න හැදුවොත් එහෙම මේ කට්ටිය ඉඩ දෙන්නේ නැහැ මේක වැඩ කරද්දි මැරුණා ඔයාව පෙන්නන්නේ මේක තමයි එතකොට අපි එන්නේ මෙහෙට තේරුණාද නේ ඒ වගේනේ මම කියන්නේ මම ප්‍රාර්ථනා ගන්න මම දීර්ඝායුෂ පතනවා ඔබතුමියට මම මේ උදාහරණයට කිව්වා මිසක මේ ඒක 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 හරි පක්ෂයක් හිටියද ඒගොල්ලෝ එහෙම හිතන එක හරිනේ ඉතින් ඒ වල අපි යුතුයකම ඉෂ්ට කරේ මොකද මේ ඇතරම සෝමා සමසිංහ සහෝදරයා සාමාන්‍ය ජනතාවට මේ එයා හදපු පක්ෂේ නමින් මතක නෑනේ එයාව දන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැටියටනේ නේද ඉතින් ඒකින්ද අපි අපේ හිටපු නායකයාට අපිට කරන්න පුළුවන් සීමාවෙන් ඔවුන්ගෙන් අපිට ලැබිච්ච ඉඩකඩේ සීමාවෙන් අපි ඒ ආචාර දැක්වීම ගරු කිරීම සිද්ධ කළා. ඉතින් ඔය එයාගේ පක්ෂයයි කියලා ඒ හදාගෙන ඒ වෙලාවේ අයිතිවාසිකම් කියන ආපු කට්ටිය මන් දන්න ධර්මයට හත් දවසේ දාන වෙන කොටත් නැහැ. හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් අපි විරාමෙන් අනතුරු ඔබ යලිත් එක්වේ සිටින්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ඔබතුමන්ලා කෝප් කමිටුවෙන් මහා බැංකු වංචාව පිළිබඳව බැඳුම් කර සිද්ධි පිළිබඳව පරීක්ෂණ පවත්වලා වාර්තාවක් එළි දක්වලා තියෙනවා. ඔය අතරේ බොහෝ දෙනෙක් විවේචන චෝදනා ගණනාවක් එල්ල කරා අධිපතිවරයාව වෙනස් කරන්නට කටයුතු කරන්න කියලා එතුමාගේ දුරකාලය දික් කරන්න එපා කියලා මේවට දැන් උත්තරයක් ලැබිලා තියෙනවා. අලුත් මහා බැංකු අධිපතිවරයෙක් පත් කළා තියෙනවා. මේ පත් කිරීම පිළිබඳව ඔබතුමන්ලා සතුටුද? ප්‍රමාණවත් ඒක සතුටුද නැද්ද කියලා දැම්ම කියන්න කල්මදි ඇත්තටම මොකද අපිට දැන් හිටපු අධිපතිතුමාගෙත් එයාගේ මේ තනතුරු හරි එයා මොකද සිංගප්පූරුද කොහෙද මේ ජාතිකයෙක් වීම හරි එයා කතා කරන භාෂාව හරි වැදගත් උනේ නැහැ ඇත්තටම මේ පරීක්ෂණයේදී වුණත් ඒවා මුකුත් සම්බන්ධ නැහැ නමුත් එතුමා පත් කරනකොටමත් විරෝධතාවය තිබුණා ඒ විරෝධතාවය තිබුණා කලින් ඉඳලම ඒ විරෝධතාවය තිබුණෙත් මේ බැඳීම නිසා conflict of interest ලැබදියාවන්ගේ ගැටුම මොකද්ද ඥාති සංග්‍රහය ඒක නිසා එතකොට මේ අධිපතිතුමා ඉගෙන ගත්තේ කොහේද එයාගේ නම මොකද්ද ඒක එච්චර වැදගත් නැහැ එතුමාගේ සුදුසුකම් තියෙනවා නම් මේ අධිපති ධූරේ දරන්න
අධිපති ධූරය සඳහා වන විචක්ෂණ භාවය. ඒ අධිපති ධූරයේ වගකීම දැරීමේ හැකියාව තියෙනවනම් සහ එතුමා මේ රටේ මහජනතාවගේ මුදල් රටේ අරමුණු වෙනුවෙන් රටේ ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් මෙහෙවන්න මුදල් මණ්ඩලයට නායකත්වය දෙනවා. මොකද මුදල් මණ්ඩලයේ අධිපති සභාපතිවරයා එතුමා. රටේ මූල්‍ය පාලනයේ එතුමා වග කියනවා නම් එච්චරයි. දැන් අපි පාර්ලිමේන්තුවට එතුමා කැඳවලා අපි අහන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලට ඔබ ඉටු කළ සාධාරණයේ කුමක්ද? ওই ප්‍රශ්නේ මම මේ කෝප් කමිටුවෙන් අහන්නේ. අපි ඒකට කියන වචන තමයි කාර්ය සාධනේ. මොකද්ද අවුට්පුට් එක? ප්‍රතිඵලය මොකද්ද? මහ බැංකුවේ ප්‍රතිඵලය මොකද්ද? දැන් මම මගේ මතකේ නිවැරදි නම් මේ වර්තාවලොත් තියෙනවා 2015 වෙනකොට මහ බැංකුවේ පාඩුව බිලියන 32යි. ඒ පාඩුවේ වැඩිම කොටස තියෙන්නේ එදා මම වර්තාව දකිද්දි 2015 අවසානයේ. දැන් ඊට වඩා වැඩි. පොලී ගෙවල තියෙන්නේ බිලියන 17ක්. කත්ත ණයවල. දැන් මේ වර්තාවේ තියෙනවා බිලියන 349යි අපි ගිය අවුරුද්දේ පොලී ගෙවන්න ඇස්තමේන්තු කළ තිබුණේ. හැබැයි පොලී ගෙවල තියෙනවා 394ක්. අයවැයෙන් ඇස්තමේන්තු කර ප්‍රමාණයටත් වඩා වැඩි. ඒ කියන්නේ මොකද? බැඳුම් කර ගනුදෙනු නිසා ලංකාවේ පොලී අනුපාත ඉහළ යනවා. ඒතර අපි ගත්ත ණය වලටත් ඒ පොලියට පොලී ගෙවන්න ඕන. ඉතින් ඒක පාලනය කරන්න මේ මහ බැංකු අධිපතිතුමාට පුළුවන් නම් අපේ වටිනාකම් අපේ රන් සංචිතය අගේ තහවුරු කරන්න පුළුවන් නම් අපි ණය ගන්නකොට වඩා සුදුසුම ක්‍රමයට ණය ගන්න යෝජනා කරන්න පුළුවන් නම් එච්චරයි. බදු සම්බන්ධයෙන් යම්කිසි අදහසක් එතුමා ඉදිරිපත් කළා තිබුණා යම් යම් පුවත් වෙබ් අඩවි වල ඒ පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තිබුණා. බදු අය කරගන්න අවශ්‍යයි ආර්ථිකය සම්බන්ධයෙන් කියන කාරණේ. දැන් මේ වගේ මතවාදත් එක්ක ඔබතුමන් ලෝයේ කියන දෙයට ගැළපෙයිද වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිපත්ති, එතුමන්ගේ ක්‍රියාකලාපය? ඉක්මන් වැඩි උත්තරයක් දෙන්න. මොකද එක එක අදහසකින් විතරක් අද එතුමා වැඩ බාරගෙන කියපු අදහසක් වෙන්න පුළුවන්. මම ඒක දැක්කෙත් නැහැ. එක අදහසකින් විතරක් අපිට එහෙම යමක් තීරුම් ගන්න බෑනේ එතුමාගෙන. ඒක හින්දා ඉක්මන් වැඩි. මම විශේෂයෙන්ම ඉක්මන් වැඩි. මොකක් හරි කියන මම කිව්වේ එතුමාගේ එතුමා මහ බැංකු අධිපතිවරයෙකුගෙන් රට බලාපොරොත්තු වෙන දේ මම කිව්වේ. ඒක ඉන්ද්‍රජිත් කුමාරසාමි මහත්මයාට ඉටු කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් හත් වෙනි දරත අපි එතුමා හම්බ වෙනෝ කෝප් කමිටුවට. ඒ හම්බ වෙන්නේ එතුමා මම දැන් සමහරව අහනෝ අර්ජුන මහේන්ද්‍රන් කැඳවන්නේ නැද්ද? කුමාරස්වාමි මහත්මයාද කැඳවන්නේ? නම වැදගත් නැහැ. කෝප් කමිටුවට කැඳගන්නේ ධූරය, මහ බැංකු අධිපතිවරයා. ඒතර අපිට ඕන නම් අපේ පරීක්ෂණයට අනුව හිටපු අධිපතිවරයා කැඳවන්න අපි කැඳවමු. දැන් කෝප් කමිටුවට අපි පෙන්ෂන් ගිහපු අය, කියන්නේ අයින් වෙලා ගිහපු අය කැඳවලා තියෙනවනේ. රක්නා ලංකා ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ කැඳවුවා මම. හිටපු කියලා නැහැ. වැරදි කරා නම් හිටපුද ඉන්නද කියලා දාලා නැහැ. මහ බැංකු හිටපු අධිපතිවරයාට විදේශගත විය හැකිද? පාස්පෝර්ට් එකක් ඇතිනේ. ඔහු අධිකරණයෙන් පාස්පෝර්ට් එක නවත්තලා නැත්නම් පුළුවන්. ඔහු සිංගප්පූරුවේට සිටිසන් තියෙන කෙනෙක් විදිහටයි හඳුන්වන්නේ. ඔහු ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා. එතකොට ඔහු තමන්ට තවදුරටත් මේ රටේ කරන්න වැඩක් නැහැ. ඒ නිසා තමන්ගේ පුරවැසිභාවයේ හිමි රටට ගියොත් කෝප් කමිටුව මොකද කරන්නේ? මට මොකක් කියන්න බැහැ. ඒක කමිටුව තීරණය කරන්න ඕනේ. ඒක කමිටුව විසින් ගන්න තීරණයක් ඊට පස්සේ. යන්නත් පුළුවන්. ඈ? එතුමා යන්නත් පුළුවන්. එතුමා එන්නත් පුළුවන්. ගෙන්න ගන්නත් පුළුවන්. ගෙන්න ගන්න පුළුවන් වෙන්නත් ඕන අපේ රටට. අවශ්‍ය නම්. අවශ්‍ය නම් එතුමා ගෙන්න ගන්න පුළුවන් වෙන්නත් ඕන. ඒක පාර්ලිමේන්තුව සතු කාර්යභාරයක්. ඒක පාර්ලිමේන්තුවේ වගකීමක්. ඒ වගේම තමයි දැන් මේ විකන කාදිපත්තුමාගේ වාර්තාවෙත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නිගමනයන් නිර්දේශයන් තියෙනවා. මට දැනට කියන්න පුළුවන් එපමණයි. හොඳයි. මෙහෙම ආර්ථිකය ගැන ඔබතුමිය ඇහුවා. ඔව්, ආර්ථිකය ගැන කතා කරන්න අවශ්‍ය. දැන් ඔය අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාට පිටවිය හැකි රටෙන් එන්නත් පුළුවන්, ගෙන්නන්නත් පුළුවන් කියන කාරණාවල් එනකොට එතුමාට මේ පරීක්ෂණ අවසන් වනතුරු මේ රටේ රැඳිය යුතුයි කියලා නීතියෙන් රැකවරණයක් ආරක්ෂාවක් ගන්න කෝප් කමිටුවට හැකියාවක් නැද්ද? මේ පරීක්ෂණ අවසන් වනතුරු මෙහි අවසන් තීරණය එළඹෙනතුරු එතුමා රැඳී සිටිය යුතුයි, එතුමාට සම්බන්ධ කාරණයක් නිසා කියලා මේක.
මංහිතන්නේ දැන් මේ මේකත් කියනවා දැන් පොදු ව්‍යාපාර කාර්ක සභාවට අපිට නියෝගනිකුත් කරන්න පුළුවන් කමක් නිර්දේශනිකුත් කරන්න පුළුවන් කමක් තියෙන්නේ අදාළ ආයතනයේ බාරව ඉන්න ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට පාර්ලිමේන්තු වගේ කියන පුද්ගලයාට දැන් මේකේ නම් කවුද අදාළ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒතර පොදු ව්‍යාපාර කාර්ක සභාව හැටියට තීරණයක් කරනවා නම් එහෙම ඔබතුමිය කියපු යෝජනාව ඔබතුමීට පුළුවන් අවශ්‍ය නම් යෝජනා ලිඛිතව දැනුම් දෙන්න අපට ඒක හොඳ අදහසක් එතකොට කෝප් කමිටුව ඒක තීරණය කරයි දිල්කා මෙන්න මෙහෙම යෝජනාවක් කියලා තියෙනවා මේක වෙනස ලකා බලන්න ඕන ඉල්ලීම කරන්නේ අපි අදාළ අමාත්‍යාංශයේ ලේකම්තුමිය තුමාගේ අපි ඒ ලේකම්තුමාට නිර්දේශනිකුත් කරනවා මේ කාරණාවට අදාළ මෙන්න මේ අය කැඳවන්න එතකොට ඒ අය කැඳවා දැන් උදාහරණයකට ගන්නවා මම වෙන උදාහරණකින් මම කියන්නේ ලේසි මට අපි දැන් ওই ණය ගෙවන්න නැතුව පැහැර හැරපු කට්ටිය ඉන්නවනේ දැන් මට කියන්න බෑ උසාවියකට හරි කොහෙට හරි මෙයාගේ ණය කරගන්න කියලා බැංකුවට හැබැයි මම කියන මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට නැත්නම් ඒ අදාළ අමාත්‍යාංශයේ ලේකම්තුමාට මේවට විරුද්ධව සභාපතිවරයාට නියෝගනිකුත් කරන්න නම් සාමාන්‍ය අධිකාරියට නියෝගනිකුත් කරන්න අදාළ අයගෙන් ණය අය කරගන්න කටයුතු කරන්න කියන එහෙම තමයි ක්‍රමවේදය තියෙන්නේ හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමී එක අහපු එක හොඳයි දැන් මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ අපි මුණ දෙන ගැටලුවක් තියෙනවා සමහර කාරණා එනවා මේ නීතිමය ගැටලු ඒවා ඒ මොහොතේ නීත්‍යානුකූලව විසඳන්න ඕන ප්‍රශ්න ඒ කියන්නේ දැන් ඒක නීතිමය පැහැදිලි කිරීමක් අවශ්‍යයි අපිට තේරෙනවද මොකද දැන් ඒ නීතිමය පැහැදිලි කිරීම අපි ගුවොත් එම ප්‍රධාන නිලධාරියෙකුට මේකට නඩු පවරන්න මේ නීතිමය ක්‍රියාමාර්ගය ගන්න කියලා ඒකට සමහරවිට යාම නම් වගේ කියුත්තේ එයාත් ඒකට සම්බන්ධ වෙලා ඉන්නව නම් එයා ඒක කරන්නේ නැහැ ඊළඟ පාරත් කෝප් එකට ඇවිල්ලා කියනවා අධිකරණයට වාර්තා කර ඇත නීතිමය කටයුතු ගැනීමට ක්‍රියා කරමින් සිටී සිංහල භාෂාවේ හොඳ වචන වලින් ලියනවා නේ ක්‍රියා කරමින් සිටී කවදද කියලා කියන්නේ එතකොට කෙරෙන්නේ නැහැ වැඩි එහෙනම් දැන් මම නිකිතව ඉල්ලීමක් කළා තියෙනවා කතානායකතුමාගෙන් නීතිපත්තුමාගේ නියෝජිතයෙක්ව නීතිමය පැහැදිලි කර ගැනීම කරන්න පොදු කාර්ක සභාවට පත් කරන්න කියලා يعني හැමදාම නිත්‍ය නියෝජිතයෙක් හැටියට කාර්ක සභාව රැස් වෙනකොට නීතිපත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුත් ඉන්නවා ඉතින් අපිට කෙලින්ම කියන්න පුළුවන් එයාට මේ කාරණාවේ නීතිමය පැත්ත මේක නම් එතන නීතිපත්තුමාට යොමු කරන්න පුළුවන් දැන් අපි කරන වැඩක් තියෙන මේ දවස්වල මේ වාර්තා එන්නේ පාර්ලිමේන්තුවට පස්සේ හරිද හැබැයි අපි ආයතනයක් හැදෙව්වට පස්සේ ඊට පස්සෙන්දම අපි එදාල ආයතනයේ සම්බන්ධයෙන් බ්‍රීෆ් නෝට් එකක් යවනවා අදාළ අංශ වලට ඒ නෝට් එක යනවා ජනාධිපතිවරයාට ඉඳලා අගමැතිතුමා ඉඳලා කැබිනට් මණ්ඩලයට අමාත්‍යාංශ ලේකම්වරුන්ට අදාළ ආයතනයේ සභාපතිවරුන්ට නීතිපතිවරයාගේ ප්‍රශ්න යන නීතිපත්තුමාට අල්ලස් කොමිසමට CID එකට යන්න ඕන නම් ඒත් ගිහිල්ලා තියෙනවා එහෙම ගිහිල්ලා තියෙනවා දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි දැන් මේ රටේ දැන් ලොකුම සාකච්ඡාවට ලක් කියන්නේ මම ඒකට ස්තුතිවන්ත වෙනවා සියලු මාධ්‍ය වලට ඔබතුමීගේ මාධ්‍යත් ඇතුළු මහ බැංකු බැඳුම් කර සම්බන්ධන සම්බන්ධය නිසා මේ කෝප් කමිටුව ගැන සාකච්ඡා පටන් ගන්න රටේ හැබැයි ඔය දැන් අධිපතිවරයාව ගැන තීරණයක් ගන්න කෝප් කමිටුවට පැවරුවානේ එතකොට කිව්වනේ අධිපතිතුමත් කෝප් කමිටුවේ තීරණේ එනතුරු මම බලා සිටිමි කියලා ඒක අපිට පවරන්න ඕන එකක් නෙමෙයි මට බලතල නැහැ අධිපතිවරයාව තියාගන්නවද යවනවද කියලා තීරණය කරන්න ඒක කරන්න ඕන ජනාධිපතිවරයා ජනාධිපතිතුමා විසින් ගන්න ඕන තීරණයක් ඒක මුදල් පනති තියෙන හැමයි මම මට තියෙන ප්‍රශ්නයක් තියෙනවා දැන් මොකද්ද කෝප් කමිටුවෙන් දීපු නිර්දේශය තියෙන වෙන සභාපතිවරු ගැන හරි මේ මාස 3ට මේ මාස 3ට ගන්න ක්‍රියාමාර්ග කියලා තියෙනවා ජේෂ්ඨ පුරවැසියන්ට අයවැයෙන් දුන්න රුපියල් 2000ක් පින්පඩියක් අමාත්‍යංශෙන් අදාළ ආයතනෙන් ඒකෙන් රුපියල් 100ක් කපා ගත්තා හිඟන වැඩ මුළු කමිටුව මේකම තිකව තීරණය කළා නැවතේ රුපියල් 100 ගෙවන්න කියලා අද වෙනකන් ගෙවන්නේ නැහැ මං ඒකන කියලා තියෙනවා සමහර සභාපතිවරු ගැන නම් කරලා කියලා තියෙනවා මේ සභාපතිවරුන් විශේෂයට ගැලපෙන්නේ නැහැ සභාපතිකමට ගැලපෙන්නේ නැහැ එහෙනම් ඒවත් ඉක්මන් කළා කියා මාර්ග ගන්න එපා ඉතින් අපිට පවරනෝ මෙයා ගැන තීරණයක් දෙන්න කියලා අපි තීරණ දීපුවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ ක්‍රියාත්මක නොවන අවස්ථාවන් වලදී ජනතා විමුක්ති පෙරමුණට පක්ෂයක් විදියට ඔවුන්ට හැකියාවක් නැද්ද නීතිය ඉදිරියට යන්න නීතියට ගිහිල්ලා නීතිය අධිකරණයට ගිහිල්ලා තමන්ට මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා ජනතාවගේ නියෝජිතයෝ විදියට එහෙම යන්න හැකියාවක් නැද ඔවුන් මොකක්ද වෙනුවෙන් කරන්නේ පක්ෂයක් විදියට නෑ ඇත්තටම අපි ඉස්සෙල්ලම ගණන් කරනවා මේ කියන්නේ ජනතාව ළඟට යන්න මුලින්ම මේවා ගැන මේවාට අයිති අදාළ ආයතන වල ජනතාවක් ඉන්නවා
මේවට සම්බන්ධ ජනතාව කියන මං විවෘතව අද කියන ජනතාවට පොදු ව්‍යාපාර කාර්ය සභාව පාර්ලිමේන්තුව ජනතාවගේ ජනතාව මීට වඩා මෙදිහත් කරගන්න ඕන මං ඒකෙ හින්දා ඉස්සෙල්ලා මේ පැත්තෙම ගමුකෝ මට කරන්න පුළුවන් දේ මේ සභාපති හැටියට මේ ආයතනයේ පාර්ලිමේන්තුව සජීවී විකාශය කරනවා නම් පොදු ව්‍යාපාර කාර්ය සභාව සහ ගිණුම් කාර්ය සභාවේ කටයුතු සජීවී විකාශය ගන්න ඕන සජීවීව විකාශය කරන්න බැරි නම් අඩුතරමේ මාධ්‍යයට මේ කාර්ක සභාවල් වලට සහභාගී වෙන්න හරි අවස්ථාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තීරණය ගන්න ඕනේ කවුද? ඒ සම්බන්ධ දැනට බාධාවත් තියෙනවා ස්ථාවර නියෝග වල. පාර්ලිමේන්තු නියෝග වල. මොකද නීති හදාගෙන තියෙන්නේ මේ ගැලවෙන්නේ. අඩුපාඩු ඒ දැන් මොකද එහෙම නීතියක් දාන්න තියෙන්නේ. මේවා රහස්‍ය සාකච්ඡා ගන්න ඕනේ කියලා. ඇත්තට මේවා දැන් රහස්‍ය නෑ මුකුත්. මේ තාක්ෂණයේ දින වේලාවේ මොබයිල් ෆෝන් එකක් අරගෙන ගිහලා ඔක්කොම රෙකෝඩ් කරන්න පුළුවන්. YouTube එකට දැම්ම නම් මෙන්න තියෙන ඔක්කොම ටික. එහෙනම් මේ රහස්‍ය දේවල් නෑ මුකුත්. මම කියන්නේ දැන් රටේ ජනතාව දැනගන්න ඕන. අපේ ආයතන සතොස ගුවන් සමාගම අරකද මේකද තෙල් සාස්ත්‍රාව මොකද කරන්නේ? දැන් නමුත් එතකොට ඒක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මාධ්‍යට. දැනට මම මේ යෝජනා ඉදිරිපත් කළා තියෝ දැන්. දැනට තියෙන ඉඩ ප්‍රස්තාව අනුව ඒක දැන් ඔබතුමා හොඳ යෝජනාවක් ඉදිරිපත් කරනවා ජනතාව ඉස්සරහට මේ ප්‍රශ්න ටික අරන් යන්න ඕනේ. මේ ප්‍රශ්න ඉස්සරහට ගෙනියන්න මාධ්‍යට මැදිහත් කරවන විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා අපි කැමතියි. අපිටත් අවස්ථාව තියෙනවා නම් ඔබතුමන්ලගේ මේ සාකච්ඡාවල් වලට සම්බන්ධ වෙන්න මේවා වෙන්නේ මොනවද කියන කාරණා පිළිබඳ ඇත්ත දැනගන්න. නමුත් බාධාවත් තියෙනවා නේ. මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒකනේ මම මේවත් එක්ක තෝරුණෑ බව කී කතා කරන්නේ. ඒක තමයි. දැන් ඔබතුමා කියනොත් මම අහන ප්‍රශ්න වලට සමහර දේවල් වලට පිළිතුරු දෙන්නට හැකියාවක් නැහැ නේ මේ තියෙන බාධාවන් එක. දැන් එහෙම පසුබිමක් ඇතුලේ ඔබතුමන්ලට අර මං කිව්වා වගේ ජනතා නියෝජිතයෝ විදිහට ගැටලු අධිකරණට ගෙනිහල මොකද ජනතා විමුක්ති පෙරමුණ එහෙම කරලා තියෙනවා යම් කාරණා සම්බන්ධයෙන් අධිකරණයේ පිළිතුරු බලාපොරොත්තු වෙනවා නඩු පවර්ලා තියෙනවා යම් කාරණා වලට අදාළව පක්ෂයක් විදිහට ගිහිල්ලා. එහෙම මේ 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 කාරණා සංවේදී කාරණා වලට අදාළව එහෙම ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන්නේ අධිකරණයේ විවේචනය කරයි කියලා චෝදනාවට ලක් වෙන්න ඕනෙත් නැහැනේ. උත්තර දෙන්න ගිහිල්ලා. ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්. අධිකරණයට යනවයි කියන එකත් දැලිපිහෙන් ඇපල් කනෝ වගේ වැඩක්. දැන් කිරිනේ මේ අපල් නෑ මොකද දන්න හේතුව නෑ ඇතරම මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ ගියොත් ගියා ආවොත් ආවා අපි හිතමු අධිකරණයට අපි යනවා යම් සාධාරණයක් මේ ඔයා කියන කාරණාවකටම අධිකරණයට යනවා අධිකරණේ තියෙන නීති තර්කනේ සත්‍ය නීතියෙන් ඔප්පු කරන්න බැරි වුණොත් මොකෝ වෙයි සත්‍ය හැම එකක්ම නීතියෙන් ඔප්පු වෙන්නේ නැහැ නේ දැන් මම හොඳම උදාහරණයක් කියන්න දෝකට අපේ විජිතහෙර සහෝදරය ගිහිල්ලා තියෙනුනේ අර කවුද LDT එකේ ජාත්‍යන්තරංශේ KP ගැන හොයන්න කියලා අධිකරණයට. තාම අධිකරණේ. දැන් KP කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් සමහර ඒවා තියෙනවා එහෙම. ඒක තේරුණාද මං කියන්නේ? එතකොට ඒ දැන් මේ තියෙන සමහර මේ ගහන ගැහිලි මේවා අධිකරණෙන් නම් හොයන්න ටිකක් අමාරුයි. මම නම් හිතන්නේ මට හිතෙන විදිහට. මේවා මේ හෘද සාක්ෂියත් එක්ක ප්‍රශ්න කළා බේරන්න ඕනේ ඒවා. අරක හොඳ එකක් මං කියන්නේ ඊට වඩා මාධ්‍යට වාර්තා කරන එක රටට පේන එක ජනතාවට පේන එක මොකද කවු මොන වැරදි කරන කෙනත් කැමති ජනතාව ඉස්සරහා නිවැරදි වෙලා ඉන්න ජනතාව ඉස්සරහා බානකෝ ලොකු අපරාධකාරයෝ වුණත් සුදු ඇඳගෙන ගිහිල්ලා මං පන්සල් වලට යන්න කැමති ඔච්චර අපරාධ කරා කවුරු හරි අපරාධකාරයෙක් ගිහිල්ලා කියනවා හන්දිය මම අච්චර මැරුවා මෙච්චර මැරුවා මම දෙනව පාර එහෙම කියන්නේ නැහැ. හොඳ වැඩ තමයි මතක් කරේ. කෝප් කමිටුව හරහා වැරදි කරුවෙක් වුවත් කවුරු හරි පුද්ගලෙක් වංචාවක් දූෂණයක් කළා කියලා ඔප්පු වීමක් සිද්ධ වුණොත් කෝප් කමිටුවේ පරීක්ෂණ වලින් ඒ වගේ කෙනෙකුට අධිකරණය හරහා නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදේ මොකක්ද? පුළුවන්. එතකොට ගණන් දීමේ නිලධාරිය හැටියට අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා නැත්නම් සභාපතිව අධ්‍යක්ෂක මණ්ඩලය තීරණයක් අරගෙන නඩු පවරන්න ඕනේ. එහෙන් පවරුපත් තියෙනවා. එහෙම අය කරගත්ත ඒවත් තියෙනවා. මොකෝ නැත්නම් ඊළඟ පාර ආයෙ ගඳවල අපි අහනවා. ඕගොල්ලෝ දැන් හුඟක් ඔය බැංකුවල නම් හුඟක් ගන් දෙන වලදී නඩු පවරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දැන් මම දැන් මේ සමහර ඒවා මට විවෘතව කියන්න පුළුවන් මට මම මේ කියන්නේ. අපේ රටේ LRC එකට ඉඩම් ලේඛනයක් නැහැ. LRC එකේ 1976 ඉඩම් පවරගෙන තියෙනනේ මේ මිනිසුන්ට දෙන්න කියලා. දැන් LRC එකේ ඉඩම් රෙජිස්ට්‍රයක් නැහැ. ඉතින් අපි තීරණයක් දීලා තියෙනවා ඉඩම් රෙජිස්ට්‍රේ ඉක්මනට හදා. ඊළඟට අපේ රටට ඖෂධ ගෙන්නද්දී විශාල ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන දේ තමයි දැන් අපි පිටරටකට යනකොට ගම්මිරිස් ටිකක් ගෙනිච්චත් මිරිස් කුළු ටිකක් ගෙනිච්චත් එයාපෝට් එකෙන් චෙක් කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි ලංකාවට ඖෂධ ගෙන්නනකොට ඒ ගෙන්නන තොගය චෙක් කරන ක්‍රමයක් නැහැ.
ඒක ඉස්පිරිතාලයට ගිහිල්ලා ලෙඩ්ඩු බීලා ලෙඩ්ඩුන්ට වස වුණාම තමයි නරක් වුණා කියලා තේරෙන්නේ. එතකොට රිටර්න් කරනවා. අර ඒ ටිකක් තමයි මම බලන්න ගියේ. මම යනකොටත් කෝටි 30ක ඒවා තියෙනවා එතන. විනාශ කරන්න තියෙන ඒවා. මොකද වෙන්නේ? සාම්පල් එක හරියට පෙන්නනවා. සාම්පල් එක බලලාගෙන ආවොත් හොඳයි. හැබැයි සාම්පල් එකේ තියෙන ටික නෙමෙයි ගේන්නේ. ගේන තොගේ චෙක් කරන්න ක්‍රමයක් නැහැ. තොගේ නියදි පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඉතින් ඒක වරපතර ප්‍රශ්නයක්. අපි යෝජනා කරා බිලියන එක බේත් විනාශ කරනවා නම් බිලියන භාගයක් වියදම් කරන්න ලැබ් එකක් හදන්න. රටට එයාපෝට් එකේ හරි වරායේ හරි මම දන්නේ නැහැ කොහෙද හදන තැන. ඉතින් ඒවත් ප්‍රශ්න. ක්‍රමවේදයක් අවශ්‍යයි සමහර ඒ වගේ. දැන් සමහර ඉඩම් තියෙන අපේ රටේ රජයේ ඉඩම් තියෙන ආයතනවල ජනවාසම වතු සමාගම් තියෙන විශාල ප්‍රමාණයක් ඒවා මිනිස්සු භාවිතා කරන්නේ අල්ලගෙන බලහත්කාරයෙන් අවුරුදු ගණන් වදන්නවද? කොළඹ ඉඩමක් දෙන්න පුළුවන් පර්චේස් එකක් රුපියල් 13ට. බදු දීලා තියෙනවා. බදු වලින් බදු අරගෙන බදු අරගෙන අතුරු බදු අරගත්ත කට්ටිය ඉන්නවා. ඒවා දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් සමහර අහිංසක මිනිස්සුයෙකුට බැංකුවකින් ණයක් ගන්න ගියොත් එම ඇප තියන්න ඕන, ලිය කියවිලි තියන්න ඕන, අපකාරය හොයන් යන්න ඕන. ඔක්කොම ඉල්ලන ණයට වඩා තුන් ගුණයක් විතර දේවල් පෙන්වන්න ඕන. සමහර කට්ටිය ඉන්න බැංකු වලින් ණය අරගන්නවා ඇප නෙමෙයි ණය ඇප්ලිකේෂන් එකවත් ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙම තියෙනවා. ඇයි? ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒතර ප්‍රධාන ප්‍රශ්නේ තමයි කෝප් කමිටුවට මේ ඔක්කොම කරන්න බෑ. ඒතකොට ඇමතිවරුන්ගෙන් වැඩක් නැහැනේ. ආණ්ඩුවකින් වැඩක් නැහැනේ. මේවා දේශපාලන තීරණ. ආණ්ඩු තීරණ. ආණ්ඩු මොකටද මේ හදන් ඉන්නේ? තමන්ගේ සභාපතිවරු පත් කරගෙන, තමන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරගෙන, ඥාති මිතවිත්‍රයෝ පත් කරගෙන හොරගම් කරන්නේ. ඉතින් පහුගිය කාලේ මේ කාලේ අතර ඒකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් පහුගිය කාලේට වඩා මේ කාලේ හොඳ වුණා නම් කෝප් කමිටුවට වැඩ අඩු වෙන්නේ නැහැ. වැඩ අඩු වෙලා නැහැ. වැඩ අඩු වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔබතුමිය දන්නවද? අපේ මේ ඇමති මණ්ඩල පත් කළා තියෙනව නේද? දැන් මේ අවුරුදු එකමාරක් විතර වෙනවා මේ පාලනයට යහ පාලනය කිව්වට. තාම සමහර ආයතන වල සභාපතිවරු පත් කළා නැහැ. තාම තියෙන ආයතන සභාපතිවරු පත් කළා නැති. අපි කෝප් කමිටුවට ගෙනදීම මුලින්ම අහන්නේ කෝ සභාපති? සමහර තැන් වල සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් නැත්නම් ප්‍රධාන සාමාන්‍ය අධිකාරී, ඊට පස්සේ ඉන්න පල්ලෙහැන් එකවුන්ටන්ට් ඔක්කොමල වැඩ බලන. වැඩ බලන කට්ටිය. ඒ කියන්නේ මොකද්ද? වගකීමක් නැහැ. වැඩේ බැලුවා ගියා. එහෙම තියෙන්නේ. ඉතින් මේ ඒක තමයි දුර්වලකම. ඉතින් ඒක බරපතල විවේචනයක්. මොකද ඇමතිවරුන්ට වෙන වැඩ තියෙනවනේ. තමන්ගේ වාහනේ හොයාගන්න එක, ඒකේ කෝටි ගාන බලන එක. කෝටි කීයකද මට තියෙන්නේ? අනිත් එක්කෙනාට වඩා ලොකු කෝටි ගාණක් මට ඕන. ඒවනේ මේ කාලේ යන්නේ. නේ, තමන්ගේ රට යන සවාරි ටික කාර්ය මණ්ඩලයේ දාගන්න ඒවා. අර ඒව තමයි අපි හොයන්න ඕන. ඕක කමිටුවේ. හොඳයි, කාල වේලාව නිසා අපිට තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට හැකියාවක් නැහැ. බොහොම ස්තුතිවන්ත වෙන අදවසේදී තුන් සැර සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව කෝප් කමිටුවේ ක්‍රියාවලිය පිළිබඳවත් යම් අදහසක් ජනතාවට ඇතිවන්නට ලැබෙන්නට ඇති. කියපු විදිහට මේ කියපු චෝදනාවලට ආණ්ඩුව පිළිතුරු ලබා දෙන්නට ඕනේ. ආණ්ඩුව පැත්තෙන් ඒවට උත්තර ලැබෙන්නට ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර කිහිපය තුලදී මේ සියලු දේ සඳහා පිළිතුරු මේවා නිවැරදි වීම සිද්ධ වේවි කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් හමු වෙමු. සුබ රාත්‍රියක්.